නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రాభినందినీ సేయతి దం కామ తన్హా భవ తన్హా విభవ తన్హా ఇదం కోపన భిక్ఖవే దుఃఖ నిరోధం అరియ సత్యం యో తస్సాయేవ తన్హాయ అశేష విరాగ నిరోధో චාගෝ පටි නිස්සංගෝ මුත්ති අනාලයෝ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති අතිපූජනීය කොග්ගල වෑදුව ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය නම කියන්නට අවසරයි බඩල් කුඹුරේ අනුරුද්ධාභිධාන නායක ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වත් හැමදෙනාම අද පොහෝ දවසේ සමහර කෙනෙක් අටසිල් සමාදන් වෙලා සමහර කෙනෙක් ආජීව අෂ්ටමක සීලය පංචශීලයේ සමාදන් වෙලා දැන් සූදානම් වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමට මම මාතෘකා වශයෙන් තැබූ ගාථා පාඨය නැත්නම් සූත්‍ර පාඨය අපි හැමදෙනාම අහලා තියෙන සජ්ජායනා කරන ඉතා ප්‍රධාන ප්‍රසිද්ධ පාඨයක් මේක තමයි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දේශනාව. මොකද්ද පළවෙනි දේශනාව? ධම්ම චක්කප්පවත්තන සූත්‍රය. මේ ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේදී පිංගුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් අවබෝධ කළගත් සත්‍ය. ඒ සත්‍යයට අපි කියනවා ආර්ය සත්‍ය කියලා. ආර්ය සත්‍ය. ඒ කියන්නේ කිසි විටකත් වෙනස් නොවන ධර්ම නියාමයක් වේ නම් ඒකට සත්‍ය සත්‍ය කියලා කියනවා. තවත් විදිහකට සැමදාම පවතින යම් ධර්මයක් වේ නම් එයටත් සත්‍ය කියලා කියනවා. ධර්ම නියාමයේ ධර්මයේ කියනකොට කරුණු දෙකක් සරලව තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ විසින් ඒ ආර්ය සත්‍ය ලෙස යමක් ප්‍රකාශ කරනු ලැබුවා නම් ඒ දෙය ඒ ධර්මය ඒ නියාමය ඒ දේශනාව කිසි විටකත් කිසිම ආකාරයකින් බොරු වන්නේ නැහැ, අසත්‍ය වන්නේ නැහැ, වෙනස් ආකාරයකින් වන්නේ නැහැ. ඒ නිසා ඒ දේශනාවට කියනවා ආර්ය සත්‍ය කියලා. තවත් විදියකින් කිව්වොත් ඒ සත්‍ය අවබෝධ කිරීම තුළින් පෘථග්ජන ගෝත්‍රය ඉක්මවලා
ආර්ය කියන උතුම් තත්වයට පත් වෙන නිසාත් ඒට ආර්ය සත්‍ය කියලා කියනවා. ලෝකේ ආර්ය වූ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළා වූ සත්‍ය නිසාත් ආර්ය සත්‍ය කියලා කියනවා. මගේ අද දේශනාවේ බලාපොරොත්තු මේ ආර්ය සත්‍ය එක්තරා ක්‍රමයකට පින්වතුන්ට පැහැදිලි කර දීමට. ඒ සත්‍ය පැහැදිලි කරන්නට මම භාවිතා කරන්නේ මේ දෙක නානා ක්‍රමවලට බුද්ධ දේශනා විවරණය කරන්නට පුළුවන්. එක එක දේශකයාගේ හැකියාව අවබෝධය මත. අපට තේරෙන පරිද්දෙන් මේක විවරණය කරන්නට බලාපොරොත්තු වන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ පශ්චිමාත්ම භාවයේදී මේ සත්‍ය සොයාගත්හා වූ ක්‍රමයත් එයින් දුෂ්කරම වූ මාර්ග සත්‍ය සොයාගත්තා වූ විදිහත් අනුසාරයෙන් ආර්ය සත්‍ය පැහැදිලි කරන්නට. ඒ නිසා සාවධානව ශ්‍රවණය කරන්න. එන්න එන්න දේශනාව ගැඹුරු වෙයි. සමහර වෙලාවලට ගැඹුරු ධර්ම පද කියවෙයි. හැකි පමණ තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න. පිංගතුනි, මහා බෝධිසත්වයන් වහන්සේ මායා දේවිය කුස පිළිසිඳගෙන දසමසක් ඇවෑමින් මහු කුසෙන් බිහි වෙලා මනුලොව රාජකුමාරයෙක් ලෙස හැදී වැඩුණා. සුද්ධෝදන මහරජතුමා කුමාරයාට දිය හැකි යම් මානුෂීය සැපක් වේ නම් ඒ සියල්ල ලබා දෙන්නට උත්සාහවත් වුණා. ඒ අවස්ථාවේදී තමන් දිව්‍ය හා සමාන සම්පත්තියක් භුක්ති විඳිමින් සිටිනකොට සතර පෙරනිමිති දුටු විට තමන් වහන්සේගේ ඥාණය නුවණ පහළ වෙන්නට මතු වෙන්නට පටන් ගත්තා. කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මෙතනදී මේසා තරම් පාරමී පුණ්‍ය සම්භාරයක් සම්පූර්ණ කොට පැමිණි විශිෂ්ට ඥාණයෙන් යුක්ත වූ බෝධිසත්වයන්ට සතර පෙරනිමිති දකින්නකම් මේ දේ අවබෝධ වුන් නැද්ද කියන එක. ඒක වෙන්නට පුළුවන්. බොහෝ ජාතකවල උන්වහන්සේට ගිහිගෙය කලකිරින් එක්තරා නිමිත්තක් මුතු කරගෙන මහා ජනක ජාතකයේදී අඹ ගහක් දැකලා, සමහර ජාතකවලදී පසේ බුදුවරයෙක් සමග සාකච්ඡා කරලා, තවත් සමහර ජාතකවලදී ඉතාම සුළු කරුණක් නර කෙස් ගහක් පැහෙන එක දැකලා, ඒවට අපි ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රිගර් පොයින්ට්ස් කියලා. යම් කිසි පරිවර්තනයක් සිද්ධ වෙන අවස්ථා අපේ ජීවිතවලත් එහෙම තියෙනවනේ. සමහර වෙලාවට අපේ හිතවත් කෙනෙක් මිය ගිය අවස්ථාව, අනතුරකට මුහුණ දුන්න අවස්ථාව, රෝගී වුණ අවස්ථාව, එදාට තමයි මේක මතුවන්නේ. පස්සේ හැරිලා බලනකොට ඇයි මෙච්චර කල් මේ තරම් අන්ධකාරයේ අඥානෝ වාසය කරේ කියලා Tamanටම හිතා ගන්න බෑ. ඒ වගේ පින්වත්නි, මහා බෝධිසත්වයන්ට නුවණැස උපදින්නට තිබිච්ච හේතු වැහිලා තිබුණේ තිබිච්ච සැප සම්පත් හේතු කරගෙන. එතකොට හිතෙන්නට පුළුවන් බුදු උපදින දවසේ සක්මන් කරාන ඉදිරියට වැඩියනේ, වචන ප්‍රකාශ කරානේ, මතක තියාගන්න අපේ දේශනාවේ හැටියට, අර්ථ කතාවල හැටියට සිද්ධාර්ථ උප්පත්තියේදී සිදුවන ආශ්චර්ය ඒ දවසට ඒ මොහොතට පමණක් වෙච්ච දෙයක්. උන්වහන්සේ රැගෙනාවට පසු අටුවාවල දක්වනවා තමන් වහන්සේ සාමාන්‍ය ලදරුවෙක්. අසිත තාපසේ ආපු වෙලාවේ ඇවිදගෙන ආවේ නැහැ කතා කරන්න. රජුරෝ ඔසවගෙන ආවේ. එතුමාට කතා කරන්න බෑ. එතුමා කුඩා ලදරුවෙක් ලෙස හැදෙන නිසා තමයි කියන්නේ මහා ප්‍රජාපතිය බෝධිසත්ත්ව ආපාදිකා පෝසිකා මේ අතපය වර්ධනය කරලා කුඩා ළමෙක් හදන්නා වගේ බෝධිසත්වයන්ව වර්ධනය කරනවා. හැබැයි හැම බෝධිසත්වවරයෙකුගේම ජීවිතයේ තියෙන විශේෂ ලක්ෂණයක් ලෙස පශ්චිමාත්ම භාවයේදී උපන් සැනින් සත්පියවරක් වඩිනවා, සීහනාද සිද්ධ කරනවා. ඒ තමයි මේ ජීවිතයේ සම්මා සම්බුද්ධත්වයේ ලැබීමට සංකේතය. ඒක එක්තරා ආශ්චර්යමත් සිදුවීමක් විතරයි. එතැන් පටන් උන්වහන්සේ ලදරුවෙක්. කාලයක් ක්‍රමානුකූල යනකොට රජතුමා ඍතු තුනට මාලිගා තුනක් හැදුවා. ඉතාම සුරූපී බිරිඳක් ලැබුණා.
ඒ වගේම විශාල අන්තපුරයක් සහිතව රාජ පරිවාරයක් සහිතව කපිලවස්තු නුවර හිටපු ප්‍රධානතම අද වගේ වචනයෙන් කියන තරුවක් ලෙස බැබලිච්ච කෙනා තමයි සිද්ධාර්ථ ගෞතම නමින් හැඳුන්වන්නේ. මෙතුමා දිනක් උයන් කෙලි පිණිස යනකොට බොහෝම වයසට ගියපු මහල්ලෙක් දුටුවා. ඒ වෙලාවේදී චන්න රතාචාර්යගෙන් අහනවා, මේ කවුද? මෙතෙක් කල මේ වගේ වැරහිච්ච කෙනෙක් මම දැකලා නැහැ. මොකද හේතුව, රජතුමාගේ රාජ නියෝගයක් තිබුණා ගොඩාක් වැහිරිච්ච වයසට ගියපු දුර්බල කට්ටිය බෝසතුන් ඉදිරියට ගේන්නට එපා. ඒක කරන්නට පුළුවන්. ඇයි ඒක රජ කෙනෙක්නේ කරන්නේ? නිකන් තාත්තා කෙනෙක්ට මේක කරන්න බෑ. රජුරුවන්ට පුළුවන් රාජ අනක්‍රියාත්මක කරන්න. ඒ නිසා තමයි මේ සත්‍ය වහගෙන හිටියේ. එදිටුපු වෙලාවේ අහුවා චන්න රතාචාර්යගේ ධර්මයේ දැක්කොන දෙවියෝ තමයි පෙනී සිටියේ කියලා. කවුද මේ මහල්ලෙක්? මේ තත්වයට මමත් පත් වෙනවද? එසේ ස්වාමීනි, ඔබ මම මේ සියලු දෙනා මේ තත්වයට පත් වෙනවා. මතක තියාගන්න, විපස්සී බුදුරජාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය සිද්ධ වෙන්නේ මේ විදිහට. ඒක සෑම බෝධිසත්වවරයෙකුට පොදු ධර්ම නියාමයක්. එබැවින් ආපහු රතේ හරවගෙන ගියා. දැන් මෙතෙන් පටන් කල්පනාව පටන්. මේ තමයි පින්වතුනි මහා බෝධිසත්වයන්ගේ සිත සත්‍ය ගවේෂණයට ආරම්භ වෙච්ච මොහොත. අභිනිෂ්ක්‍රමණය නෙවෙයි, මහල්ලා දැකපු මොහොත. එතෙන් පටන් කල්පනා කරනවා, මම මාගේ පියා, මොකද පියා එතකොට තරමක් වයසට ගියපු කෙනෙක්, මාගේ ඥාති වර්ගයා, බිරිඳ, යම් දරුවෙක් මට උපන්නොත් ඔහුත්, ඒ සෑම දෙනාම වයසට ගියනවා නම් දවසක මේ වයසට යාම දිරාපත් වීම කියන එක ලොකු ගැටලුවක්. මේ තියෙන සුරූපී බව නැති වෙනවා, කාය ශක්තිය නැති වෙනවා, මේක මහ දුකක්. එලා කල්පනා කර, ඇයි වයසට යන්නේ? උපන්න නිසා. බෝධිසත්වයන් වහන්සේට තිබිච්ච ඥානයේ හේතු කරගෙන උන්වහන්සේට වැටහෙනවා, තව විශේෂ කරුණක් උන්වහන්සේට වැටහෙනවා, මේ භවය මෙතනින් අවසන් නොවිය යුතුයි. කොහොමද ඒක වැටහුනේ? බෝධිසත්වරුන්ට නම් තියෙන ආගම ශ්‍රද්ධාව කියලා, භවෙන් භවයට එන ශ්‍රද්ධාවක්. සසර ඥානය දියුණු කරලා යනකොට උනාසිරට වැටහෙනවා මේක මරණින් අවසන් විය නොහැකි. බැරි වෙලා හරි බෝධිසත්වයෝ මරණින් මේ ජීවිතේ අවසන් කියලා හිතාගෙන හිටියා නම් උනාසිර මේ ගැටලුව නැහැ, ප්‍රශ්නේ නැහැ. ඒක සැබවින්ම ගැටලුවක් උනේ ඇයි? මරණින් මතු උප්පත්තියක් තියෙනවා. ඒ උප්පත්තියේ නැවත වයසට යනවා, නැවත උප්පත්තියක් තියෙනවා. මේ විදිහට දිගින් දිගට මේ ගැටලුව ගැන කල්පනා කරන්න උනා. මරණය ගැන ලොකු අවධානයක් දුන්නේ. නමුත් උපනුපන් සත්වයා දිරණ භව උන්වහන්සේට ප්‍රකට වුණා. උප්පත්තිය කියන ප්‍රශ්නය සමග කල්පනා කරා. ඊළඟ දවසේ දුටුවේ ලෙඩෙක්. ඊළඟ දවසේ මලකඳ. මෙන්න ලෝකයේ තියෙන ප්‍රධානතම දුක් සමූහය, මූලිකම දුක් සමූහය දුටුවා. ඒ පිළිබඳ නුවණ මුහු කරන්න පටන් ගත්තා. පින්වතුනි, දැන් මේ වෙලාවේ මහා බෝධිසත්වයන්ගේ හිත වැඩ කරපු ආකාරය අපි තියෙන ධර්ම කරුණු අනුව උපකල්පනය කරලා බලමු. තමන් වහන්සේට ප්‍රකටයි උප්පත්තියක් තියෙනවා. ඉපදුනා නම් සත්වයා කාලෙකදී දිරනවා, ලෙඩ වෙනවා, මිය යනවා, නැවත උපදිනවා. උපදින ආත්ම භාවයෙන් නැවත ලෙඩ වෙලා, දිරලා, මිය යනවා. මේ චක්‍රය දිගින් දිගට සිද්ධ වෙනවා. එතනදී උන්වහන්සේ සහ ඒ කාලේ හිටපු තව ශාස්ත්‍රවරුන් අතර තිබුණා මතු උප්පත්තිය පිළිගන්න බව. උප්පත්තිය සිද්ධවන්නේ කවරක් නිසාද? මේක තව ගැඹුරු කරුණක්. කෙලින් මම ගැඹුරු කරුණට බහිනවද? උප්පත්තිය සිද්ධවන්නේ කවරක් නිසාද? මතක තියාගන්න, සාමාන්‍ය ලෝකයේහි අපි ජීවිතේ යම් යම් තත්ත්වවලට තරුණ මැදිවියේදීපත් වෙනවනේ. හිතන්න ඔබ වෛද්‍යවරයෙක් වුණා, දොස් ඉංජිනේරුවෙක් වුණා, නීතිඥයෙක් වුණා, ගුරුවරයෙක් වුණා, සමාජයේ යම් යම් තරාතිරම් වලටපත් වෙනවා. ඒ වගේ තරාතිරම් වලටපත් වෙච්ච කෙනෙක් පෙන්නලා ඔබ ඔබේ දරුවන්ට පොඩි කාලේ කියන්නේ මොකක්ද?
පුතේ අර වගේ වෙන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? හොඳට ඉගෙන ගන්නට ඕන. හොඳට මහන්සි වෙන්නට ඕනි. ලෝකයේ කිසිම උසස් තත්වයකට ඉබේ යන්නේ නැහැ. තියෙන සමාජ විසමතා තුළ එක එක විදිහට ඒ තැන්වලට යන අය ඇති. නමුත් සාමාන්‍ය ක්‍රමය ඉහළ මට්ටමකට එන්න ඕන නම් මහන්සි විය යුතුයි. ලෝකයේ ඉන්න ඉහළම ධනවතෙක් ගැන බලන්න. ලොකු වෙහෙසක් මහන්සියක් දරලා නමක් ගන්න බිල් ගේට්ස්. මෘදුකාංගයක් දවස් ගණන් මාස ගණන් තනියම හිතලා හදලා තමයි ඒ තත්ත්වෙට එන්නේ. Facebook company එකේ නායකයා ලොකු වෙහෙසක් දරලා එතනට එන්නේ. ලෝකේ බිලියන පතියෙක් වෙන්නට නම් අපි දන්නවා නිකම් බෑ මහන්සි වෙන්නට ඕන. යම්කිසි ක්‍රියාවක් තුලින් තමයි යම්කිසි තත්වයකට පත්වන්නේ. එහෙමනම් ලෝකේහි සමහර මේ උපමා මේ ජීවිතේ අදාළ ගත්තේ සමහර සත්වයෝ උප්පත්තියෙම උසස් තැන්වල උපදිනවා. සමහර තත්වයෝ උප්පත්තියෙම ඊටාම පහත් ආත්ම භාවවල උපදිනවා. තවත් සමහර සත්වයෝ දිව්‍ය බ්‍රහ්මාදී ආත්ම භාවවලට උපදිනවා. එහෙමනම් මෙලව ජීවිතයේත් උසස් පහත් තත්ත්වවලට යන්නේ තමන්ගේ ක්‍රියාව අනුව නම්. කවුරු හරි හිරේ වැටුණා මොකද හේතුව? කරපු අපරාධ. කවුරු හරි කෙනෙක් සිරෝසිස් වගේ එකක් හැදිලා ලෙඩ වෙලා ඉන්නවනම් මොකද? තමන්ගේම මත්පැන් පානය කිරීමේ වැරද්ද. ගොඩාක් වෙලාවට පින්වතුනි ලෝකේ සැප දුක කියන එක ඒ තත්ත්වවලට පත්වන්නේ තමන්ගේ ක්‍රියානුසාරයෙන්. ඒක වෙනස් වෙන අවස්ථා තියෙනවා මේ මෙලව ජීවිතේදී. නමුත් උප්පත්තියෙන්ම යම් යම් සැප දුක් ලබන අවස්ථාවලට සත්වයෝ පත්වෙනවා නම් ඒකට තියෙන තර්කානුකූල න්‍යාය තමයි මේ හිතන ක්‍රමයේදී පුනරුප්පත්තියේ විශ්වාස කරන කෙනාට මොහුගේම ක්‍රියාකලාප උඩ යම් කිසි තත්වයකට පත්වී ඇත. සක්‍ර දේවේන්ද්‍රයා බඳු සම්පත්තියක් හිතන්න. ඇයි මේ සම්පත්තියට මමපත් නොවි ඔහුපත් උනේ? ඔහු සක්‍රවත සම්පූර්ණ කරපු නිසා. ඇයි සමහර කෙනෙක් උපතින්ම ඥානවන්ත ස්වරූපී විශිෂ්ට ආත්ම භාව ලබන්නේ? ඒ තත්වයට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරපු නිසා. ඇයි තවත් සමහර සත්වයෙක් මොකක්වත් නොතේරෙන තිරිසන් ආත්ම භාවයක උපදින්නේ? ඊට සරිලන ක්‍රියාකාරකම් කරපු නිසා. දැන් මේකට තමයි පිංගුතුනි එදා කාලයේ ශාස්ත්‍රවරු බෝධිසත්වයෝ ප්‍රකාශ කරේ කර්මය කියලා. ක්‍රියාව හොඳ ක්‍රියා සිද්ධ කළා නම් මෙලව හොඳ වෙනවා සාර්ථක වෙනවා, නරක ක්‍රියා කිරීමෙන් අසාර්ථක වෙනවා වගේ පොදුවේ උප්පත්තියෙන් උප්පත්තියට යන සිද්ධියේදී ඉහළ උප්පත්ති ලබන්නේ හොඳ ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස, දුර්වල උප්පත්ති ලබන්නේ පහත් ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස. ඒ නිසා කර්මය නිසා උප්පත්තිය සිද්ධ වේ. මරණයෙන් මේ අවසන් නොවේ. ඊළඟට මතක තියාගන්න තව හොඳ කරුණක්. ලෝකේ ලොකුම ධනවතා දකිනකොට මොකද හිතෙන්නේ ඔබ? මහන්සි වෙච්ච බව පැහැදිලි. අර වගේ විශේෂ තැනකට යන්න හිතන්නකෝ, ඉතාම ඥානවන්ත මහාචාර්යවරයෙක් විද්‍යාඥයෙක් වුණා කියලා. ඔහු ඒකට මහන්සි වෙන්නට ඕනේ. හැබැයි ඒ වගේම ඔහුට තිබිය යුතු අනිවාර්ය අංගයක් මොකක්ද? ඒ තැනට යන්නට විශාල ඡන්දයක්, කැමැත්තක්, ඕනකමක් තිබිය යුතුයි. කැමැත්ත ඕනකම තිබුණේ නැතිනම් විශිෂ්ට තත්ත්වවලට යන්නට නොහැකි. ඒ වගේ පින්වතුනි උප්පත්තියක් නැවත ලබන්නට ලබනවා යනුම, පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙනවා යනුම භවයට කැමැත්ත තිබිය යුතුයි. මේ කැමැත්ත නිසා තමයි
සත්වයා ඉදිරියෙන් ඉදිරියට භවෙන් භවයට යන්නේ මේ භව ගමන නතර නොවන්නේ. ඒ නිසා පුරාණ ශාස්ත්‍රවරු කීවා තණ්හාවත් උප්පත්තියට හේතුවක්, කර්මයත් උප්පත්තියට හේතුවක්. තණ්හාව ඇති නිසා භව ගමන සිඳෙන්නේ නැහැ. කර්මය අනුව ඒ ලබන භවයේ උස් පහත් භාවයේ තීරණය වෙනවා. ඒතර කෙනෙක් අහන්නට පුළුවන් කවුරුත් කැමති නැහැ නේ තිරිසනෙක් වෙන්න? නැහැ. තෘෂ්ණාව නිසා භවයේ යනවා. භවයේ ආහවර වෙන්නේ නැහැ. අපි හැමෝම කැමති සාර්ථක කෙනෙක් වෙන්න. හැබැයි සමහර කෙනෙක් ඒ කැමැත්ත නිසා මං කොල්ල කනවා. අවසානයේ හිරේ විලංගු වැටිලා මින් මරණ දණ්ඩණයට ලක් වෙනවා. කැමැත්ත තිබුණේ සැප විඳින්න, හැබැයි අවසන් උනේ වෙන දිහාවක. සමහර කෙනෙක්ට කැමැත්ත තියෙනවා සාර්ථක වෙන්න, නිවැරදි ප්‍රතිපදාවක නියැලෙනවා, නිවැරදි තැනක ගිහිලා නතර වෙනවා. ඒ වගේ හැම සත්වයාටම තියෙනවා ජීවත් වීමේ ආසාවක්. ඒ ආසාව නැති වෙන්නේ නැහැ. ඒ ආසාව සහිතවයි මිය යන්නේ. කරපු කර්මවල හොඳ නරක ස්වභාවයේ අනුව උපදින තැන තීරණය වෙනවා. මේ තමයි කර්මය සහ තෘෂ්ණාව අතර තියෙන සම්බන්ධතාවය. කර්මය සහ තෘෂ්ණාව අතර තියෙන සම්බන්ධතාවය. මේක මහා බෝසතාණන් වහන්සේ තේරුම් ගන්නවා. අන්‍ය ශාස්ත්‍රවරුත් මේක තේරුම් අරගෙන තියෙනවා. ඊළඟට තව වැදගත් කරුණක් මෙතනට එනවා. හොඳට සාවධානව වහන්න මේ කරුණ. තව වැදගත් කරුණක් තියෙනවා. මොකක්ද? යම් භවයක ඉපදුනා නම් ඒ භවයේ අනිවාර්යෙන් හිමිවෙන දේවල් දෙකක් තියෙනවා. දිරීම සහ මියයාම. ජරාව සහ මරණය. සමහර භවවල රෝගීකම. ඒක අපිට අමුතුවෙන් කියන්නට ඕනේ නෑ. ඒ වගේම අප්‍රියයන්ගෙන් වෙන්වීම. සමහර භවවල අප්‍රියයන් හා එක්වීම. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ සියලු දුක් ලුහු බැඳගෙන එනවා. ඒ භවය හැම භවයකම ජරාව මරණය තියෙනවා. වයසට යන එක දිරලා මරණයට කිට්ටු වෙලා මිය යාම, තමන්ගේ භවය අතහැරීම. ඒ අතරතුරේ සැපත් තියෙනවා. දිව්‍ය මානුෂික බ්‍රහ්ම සැප තියෙනවා. දැන් උපමාවක් ගන්නවා මම. දැන් හිතන්න, කල්පනා කරන්න. යම් කෙනෙක් ඔබව එක්කගෙන යනවා මාලිගාවකට. ඒ මාලිගාවේ හොඳට කන්න දෙනවා, හොඳට බොන්න දෙනවා, පංචකාමයේ තියෙනවා, නාන්න කරන්න පුළුවන්, බොහෝම සැපසේ වාසය කරනවා. හැබැයි මේ සැප විඳලා විඳලා යම් වෙලාවක වදකෙක් ඇවිල්ලා ඒ සැප විඳින අතරේ ඔබේ කෑමට දානවා යම් බෙහෙතක්. මේ බෙහෙත නිසා ඔබගේ මුළු ශරීරයම ක්‍රමානුකූලව ක්ෂය වෙනවා, දිරනවා, වයසට යනවා. අවසානයේදී තව වදකෙක් ඇවිල්ලා ඔබව ඝාතනය කරලා දානවා. මාලිගාව ගැන හිතන්න. හැම මිනිහම මැරෙනවා කියන සංකල්පයෙන් නෙමෙයි මේ කතා කරන්නේ. කවුරු හරි කෙනෙක් මාලිගාවකට එක්කන් උපමා කතාවක් මේ. එක්කන් යනවා. ඒකේ සැප තියෙනවා. හැබැයි වයසට යන්නට හේතු සකස් කරනවා දවසක සත්වයාව මරලා දානෝ. මේ තැන මොකද හිතන්නේ? යන්නට සුදුසු තැනක්ද නුසුදුසු තැනක්ද? මොකද හිතෙන්නේ? නුසුදුසුයි. ඒ තියෙන දැන් කිව්වොත් නෑ, ඉතින් සැපක් තියෙනවනේ, හොඳට කන්න හම් වෙනවනේ කියලා කවුරු හරි කිව්වොත් ඔබ මොකද කියන්නේ? ඒ වගේද මේ වයසට ගිහිල්ලා දිරවලා ඔබ මරණවනේ දවසක? යන්න සුදුසු නෑ. මේ උපමා කතාව. මේ මාලිගාව තමයි පිංගතුණි අපි උපදින ආත්ම භාව. වදකයෝ දෙන්න තමයි වයසට ගෙනියන වදකයා ජරාව, මරණ වදකයා මරණය. උපමාවක් මේ. මේ වදකයෝ දෙන්නා යම් මාලිගාවක සිටිනම් ඒ මාලිගාවේ කොතරම් සැප ඔබට දුන්නත් යන්නට නුසුදුසු භයානක තැනක්. යමෙක් ඒකට යයි නම් ඒ යන්නේම මෝඩකම නිසා නේද? යන්නට ආසාව තියෙනවා. දිව්‍ය රාජ සැප දකින්නකොට අපිටත් යන්න හිතෙනවා. රජපුටුවේ ඉඳගන්න,
රජ ඇඳක නිදාගන්න, රජ කෑමක් කන්න, එහෙම හිතෙන්නේ යන්නට හිතෙනවා. හැබැයි ඊට වඩා ලොකු ප්‍රශ්නයක් මේකේ සිද්ධ වෙනවා. කෙනෙක් හිමින් සීරුවේ අපිව වයසට යන්න වැඩ කරනවා, සම කෙනෙක් හිමින් සීරුවේ මරනවා අපිව. මරන්න වැඩ කටයුතු සිද්ධ කරනවා. මේ දෙන්න ඉන්නවා නම් යම් මාලිගාවක, මේ මාලිගා පැත්ත පළාතක යන්න සුදුසු නැත. සෑම භවයක්ම මේ වදකයෝ දෙන්නගෙන් යුතුයනම් ඒ කිසිදු භවයකට යෑමට සුදුසු නැත. ඇයි ඒකට යන්නේ? යන්න ආසින්ද? යන්න ආසයි. ඇයි? කොච්චර හානි කර උනත් කෙනෙක් මත්පැන් පාවිච්චි කරන්න, කොච්චර හානි කර උනත් මත්ද්‍රව්‍ය ගන්නේ, ආසාවට නවත්ත ගන්න බෑ. ඒ නිසා මේ වදකයෝ දෙන්න හිටියට අපිම කැමැත්තෙන් දොර ඇරගෙන මාලිගාවට යනවා. ගිහිල්ලා වදකයාගෙන් මැරුම් කනවා. ඒකට යන්න අවශ්‍ය දේවල් සම්පාදනය කරගෙන සල්ලි හොයාගෙන අපි යනවා. ඇවිදගෙනම යනවා. මාලිගාවට යෑමට කරන ක්‍රියාකාරකම් බඳුයි ඔබගේ කර්මය. ඒකට යෑමට තියෙන කැමැත්ත බඳුයි ඔබගේ තෘෂ්ණා. මාලිගාවකට නිකන් යන්නට බෑ. ඒකට සුදුසු විදියට රැස් කර්ම රැස් කරන්නට ඕනේ. දේවල් උපයා ගන්නට ඕනේ. ඒ දේවල් උපයා සපයා ගන්නේ ආසාව තිබෙන නිසයි. ආසාව නිසා කර්ම රැස් කරනවා. නමුත් මුලාව තිබෙන නිසා, මෝඩකම නිසා යාමට අතිශයින්ම භයානක වූ තැනකට අපි යනවා. මේ තමයි සාමාන්‍යයෙන් සංසාරය ගැන කෙනෙකුට ඥානවන්තයෙකුට එන අවබෝධය. ඇයි මැරිලා මැරිලා උපදින්නේ? කර්මයෙන් භවය ගෙන දෙනවා. ආසාව නිසා භවයේ ඉදිරියට තල්ලු කරනවා. ඒ ආසාව ඇතිවන්නේ ඒ භවයන්හි තිබෙන ආදීනවය නොදකින අවිද්‍යාව මෝහය නිසයි. කර්මය, තෘෂ්ණාව, අවිද්‍යාව කියන තුන් දෙනා පිංගතුනි, ජරා මරණ නැමැති වදකයෝ සහිත භවයේ නම් වූ නිවසට අපිව කැඳගෙන යනවා. අවසානයේදී වදකයෝ දෙන්නා ඒ භවයන්වල අපිව මරලා දානවා. නැවත කර්ම තෘෂ්ණා නිසා තව ගෙයකට යනවා. ඒ ගෙදරත් වදකයෝ දෙන්නා මරලා දානවා. මේ විදිහට පිංගතුනි, තෘෂ්ණාව, කර්මය, අවිද්‍යාව කියන හේතු තුන ඇති කල්හි නැවත නැවත ඉපදෙමින් උපනුපන් භවෙහි මිය යමින් සමහර භවවල රෝග ශෝක පීඩාවලට මුහුණ දෙමින් අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝගයට ලක්වෙමින් නැවත නැවත මේ භයංකාර සංසාරයේහි දිගින් දිගට යෑම සිද්ධ වෙනවා. මේක තමයි සංසාර දුක්ඛය කියලා කියන්නේ. බෝසතාණන් වහන්සේට පෙරනිමිති තුන දැකපු වෙලාවේදී මාස 12ක් ගත වුණා කියනවා. මාස 4න් 4ට නිමිත දකින්න. ඇත්තටම කිව්වොත් මාස 8ක් පළවෙනි නිමිත දැක්කා, තව මාස 4ක් ගියාම දෙවෙනි නිමිත, තව මාස 3වෙනි. මාස 8ක් ගිහිල්ලා දැන් මේ මාස 8දී උන්වහන්සේට එන සංකල්ප, උන්වහන්සේ ගැඹුරින් කල්පනා කරා කියනවා. මාස 4ක් උයන් කෙලියට යන්නේ නැතුව ගැඹුරින් කල්පනා කරනවා. ඉපදීම නිසා මරණය, මරණය නිසා නැවත ඉපදීම, ඒකට හේතුව තෘෂ්ණාව, කර්ම, අවිද්‍යාදී වූ ධර්ම. දැන් උන්වහන්සේ කල්පනා කරනවා මේ චක්‍රයෙන් එළියට යා යුතුයි. මේ චක්‍රයෙන් කෙසේද එළියට යන්නේ? ඒක එළියට යන්න හොයාගන්න. ඒක ඉතාම අමාරු දෙයක්. ඒකේ බැරෑරුම්කම මම පොඩි උපමාවකින් කියන්නම්. ඒක හිතන කොට ටිකක් බය හිතෙනවා. මේ පොඩි වෙනස් කතාවක්. මේ භව චක්‍රේ හිර වෙලා ඉන්න භාවය තේරුම් ගන්න මේ විදිහට. මම පොඩි උපමාවක් කියන, මේක වෙන්නේ නැති සිද්ධියක්. නමුත් මෙහෙම දෙයක් වුණොත් මොකද වෙන්නේ කියලා හිතන්නක මොහොතකට. ඔන්න බලන්න. භව චක්‍රය නවත්තලා නිර්වාණ ධාතුවට අපි පත්වන්නේ කාගේ උපකාරයෙන්ද? කාගේ උපකාරයෙන්ද?
සම්මා සම්බුදුවරයගේ මාර්ගෝපදේශකත්වයෙන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ මාර්ගය තනියම අවබෝධ කරගන්න. උන්වහන්සේ නිසා තවත් අය බුදුවෙන්නට පෙළඹෙනවා. ඒකත් අහලා තියෙනවනේ. නියත විවරණ ලබාගෙන ඉදිරියට බුදු වෙනවා. බුදුවරයෙක්ගේ යුතුයකමක් තමයි තවත් බුදුවරු පුහුණු කිරීම. සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේගේ පෙළහර දැකලා මිනිස්සුන්ට බුදු වෙන්න හිතෙනවා. සමහර බුදුවරු බුදු වෙන්න හිතනවා, බුදු වෙන්න සිත නැඹුරු වෙනවා. ඒ වගේ පින්වත්නි, බුදුවරයෙක් නිසායි තව කෙනෙක් බුදු වෙන්න හිතෙන්නේ. හිතනවාද බුදුවරයෙක් සමුවේහි අෂ්ට ධර්ම සමෝධානය, ඒකට කියන ප්‍රථම අභිනීහාරය මෙය සිද්ධ නොවි කෙනෙක්ට බුදු වෙන්න පුළුවන් වෙයිද? බුද්ධත්වයට සිත නැඹුරු වන්නේ බුදුවරයෙක් දැකලා, බුදුවරයෙක් ගැන අහලා. බුද්ධත්වයට නියතවන්නේ බුදුවරයෙක් ඉදිරියේ ජීවිත පරිත්‍යාගයක් කරලා ප්‍රාර්ථනාවක් කරලා. කෙනෙක් පසේ බුදුවන්නේත් කලින් ජීවිතවල බුද්ධ ශාසන වන පුහුණුව ලබලා දවසක තනියම ධර්මාබෝධය කරගෙන. එනිසා මේ බුදුවරයෙක් කියලා කියන්නේ ඒ ශාසනයේ සත්වයෝ නිවන් දක්වනවා විතරක් නෙවෙයි, අනාගත බුදුවරුත් අනාගත බුද්ධ ශාසනවල ශ්‍රාවකයොත් නිර්මාණය කරන උන්වහන්සේලා. ඒකට හේතු සකස් කරනවා. දැන් හිතන්න, ඒ කියන්නේ බුදුවරයෙක්ගේ උපකාරයෙන් තොරව බුදු වෙන්නට බෑ. ඒ ජීවිතේ නෙවෙයි, සසරදී උපකාරය ඕනේ. දීපංකර බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ ඉදිරියේහි ජීවිත පරිත්‍යාග කරපු නිසයි නියත වුණේ බුදු වෙන්න. මේක තමයි මේ ක්‍රමය. බුදුවරු උපකාරයෙන් තමයි බුද්ධත්වයට යන්නේ. දැන් හිතන්න, මේක වෙන්න ඇති සිදුවීමක් පොඩ්ඩක් මොහොතකට හිතන්න. යම් බුදුවරයෙක් බොහෝ කාලයකට පස්සේ පහළ වෙනවා. මොනම හරි හේතුවක් මත ඒ බුදුරජාණන් වහන්සේ නිසා තව බුදු වෙන්නට කෙනෙක්ට සිතක් පහළ වුණේ නැතිනම්, මම මේ නොකිය කියන්නේ, යම් වෙලාවක යම් බුදුවරයෙක් අවසාන බුදුරජාණන් වහන්සේ වුණොත් එතනින් එහාට බුදුවරු පහළ වීම නතර වුණොත් සසර සත්වයාට මොකක්ද වෙන්නේ? කියන්න බල. නෑ, නිකන් හිතන්න මොකද වෙන්නේ? ඊට වඩා උත්තරයක් මට ඕනේ. සසරින් එතර වෙන්න පුළුවන් වෙනවා. සදාතනිකවම සසර හිර වෙන්නේ නැද්ද? ඒක වෙන්නේ නැති සිද්ධියක්. වැඩි අපි හිතන්නේ නැති දෙයක් මේක. යම් බුදුවරයෙක් අවසාන බුදුවරයා වුණොත් එතනින් එහාට ඉන්න සත්වයන්ට සසරින් එතරවීමක් නැත. පසේ බුදු වෙන්නත් බුද්ධ ශාසනවල පෙරම් පුරලා තියෙනට ඕනේ. ලෞතුරා බුදු වෙන්න බුද්ධ ශාසනවල පෙරම් පුරලා තියෙනට ඕනේ. බුදුවරු ඉදිරියෙන් නියත වෙලා ඉන්නට ඕනේ. නිසා මතක තියාගන්න, සමහර සත්වයන්ට බුදු වෙන්නට සිත පහළ වෙනවා. මේක හතරවෙනි ප්‍රත්‍ය බුද්ධත්වයට. බෝධිසත්ව වරුන්ගේ ප්‍රවේණිය ආරක්ෂා කළ යුතුයි. මේ බුදුවරුන්ගේ ප්‍රවේණිය ආරක්ෂා කළ යුතුයි. එතකොට තමයි සත්වයාට සසරින් ගැලවෙන්නට ක්‍රමයක් තියෙන්නේ. සමහරවිට එහෙම බුද්ධත්වෙට හිත නැඹුරු වෙනවා. ඒක වෙන්නේ නැහැ. බුදුවරයෙක් වග බලා ගන්නවා අනාගතයටත් කට්ටිය බුදු කරවන්නට හේතු සකස් කරන්. දොස්තරලා වග බලා ගන්නවනේ, තව දොස්තරලා බිහි කරන්. බුදුවරු වග බලා ගන්නවා, බුදුවරු වේ. ස්වාමීන් වහන්සේලා වග බලා ගන්නවනේ, තව ස්වාමීන් වහන්සේලා මහාන කරන්. ශාසනය පවත්වන්න. ඒ වගේ බුදුවරුන්ගේ තියෙන කෘත්‍යයක් තමයි තව බුදුවරුන්ට බුදු වෙන්නට පාර හදන එක.
දැන් ඔන්න මම එනවා බෝධිසත්ත්ව කතාවට. බෝසතාණන් වහන්සේ ඉන්නේ බුදුවරයෙක් නැති කාලෙක. බුදුවරයෙක් උන්වහන්සේනේ බුදු වෙන්න ඉන්නේ. බුදුවරයෙක්ගෙන් තොරව මේ සසරෙන් එතර වීමක් නැත පින්වතුනි. සසරෙන් එතර වීමක් නැත යනු මොකද්ද? හැමදාම මැරි කෙලවරක් නැති කාලයක්. හිතන්නත් හරි මනසට හරි අමාරුයි මේ සිද්ධිය. හැමදාටම මේ සසර හිර වෙනවා. හැමදාටම මේ සසර හිර වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ සසරෙන් මේ ගැටලුවෙන් එළියට යනවා බෝසතාණන් වහන්සේට තනියම මේ ගැටලුව හොයනකොට දැන් අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේ පාර පෙන්නවා. ඒ පාරේ ගිහිල්ලා එළියට යමු. අපිට එන්නේ ලොකු නිදහසක්. මුත් උන්වහන්සේට ගැටලුවක් පේනවා දැන්. දුකක් පේනවා. මොකක්ද දුක? ඉපදෙනවා මැරෙනවා, ඉපදෙනවා මැරෙනවා, කර්ම රැස් කරනවා, අවිද්‍යා තෘෂ්ණා නිසා උපදිනවා. මේක කොහොමද නතර කරන්නේ? දැන් ලොකු ගැටලුවක්. හතරවෙනි නිමිත්ත ලෙස දුටුවා පැවිදිරුවක් සිත පහළ වුණා. මේනම් කම්සැපෙන් වෙන් වෙච්ච කෙනෙක්. තෘෂ්ණාව බලවත් හේතුවක් ප්‍රතිසන්දියට, මෝහය බලවත් හේතුවක් ප්‍රතිසන්දියට, මෝහය තෘෂ්ණාව ඇති කල්හි අපි කර්ම රැස් කළා උපදිනවා. උන්වහන්සේ ඥානවන්තයි. උන්වහන්සේට තේරෙනවා මේ තෘෂ්ණාව සිඳින්නට ඕනේ, අවිද්‍යාව නැති කරන්නට ඕනේ, කර්ම නැති කරන්නට ඕනේ. ඒක තේරෙනවා. ඒක සරල සමීකරණයක්. තෘෂ්ණාව දුරු කරන්න ඉස්සලා මේ රළු තෘෂ්ණාව දුරු කරන්න එපැයි. පංචකාමයේ භුක්ති විඳ විඳ මේ ඉන්න ජීවිතේෙන් නම් මේක දුරු කරන්නට බෑ. උනස් තීරණය කරා. පැවිද්දා දුටුව ගමන් මේ තියෙන්නේ මට යන්නට තියෙන ජීවන ක්‍රමය. මේ මාර්ගයේ ගිහිල්ලා මම දවසක මේ මාර්ගය හොයා ගන්නවාමයි කියන අදිෂ්ඨානය ඇති වුණා. ඒක විශේෂ චරිතයක්. පින්වතුනි, මේ වගේ ප්‍රශ්නයක් එනකොට, මේක ලොකු ප්‍රශ්නයක්. මේක රටක ආර්ථිකය කඩා වැටෙන වගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ කියන්නේ අපි හැමෝම මැරෙනවා උපදිනවා, මැරෙනවා උපදිනවා. මේක දිගින් දිගට යනවා. මේකේ කෙලවරක් පේන්නේ නැහැ. එකම කෙලවර ආසාව දුරු කරන්නට ඕනේ. කොහොමද කරන්නේ හිතා ගන්නට බෑ දැන්. දැන් බලන්න උන්වහන්සේ තනියම කෙනෙක් ලෙස හිතන හිතවිල්ල. මේකයි කියන්නේ මහා පුරුෂයෙක් කියලා. ඔය වගේ ප්‍රශ්නයක් ආවම හිතන්න නිකන් උපකල්පනය කරන්න. සුද්ධෝදන මහරජුරුව එක්ක ප්‍රශ්නේ කතා කරා නම් මොකක්ද උත්තරේ ලැබෙන්නේ? ඔව් ඉතින් මැරෙනවා. ඒක හරි, මා දන්නවා. මම ඔබගෙන් එක හංගවාගෙන හිටියා. ඉතින් ඒක මුහුණ දෙන්න එච්චරයි. ඔබගේ දරුවෙක් ඇහිලා ඇහුවොත් එහෙම, ඔබ බෞද්ධයෙක් නොවන කාලෙක ඇහුවනම් එහෙම, මැරෙන එක වළක්වන්න මැරෙනවා නේද, උප්පත්තිය පිළිගන්නවනේ. ඔව් ඉතින් පුතේ, ඒකට මුහුණ දෙන්න. ඒක තමයි ලෝක ඇත්ත කියලා කියයි අපි. නැවත ඉපදිලා මැරෙනවානේ. ඔව් ඉතින් ඒක තමයි ක්‍රමය. මේ තමයි සාමාන්‍ය හිතෙන් හිතන හැටි. තියෙන ප්‍රශ්නයට පිළි අරගෙන මුහුණ දෙන්න. නමුත් උන්වහන්සේ බෑ. මම මේකට පිළියමක් හොයන්නට ඕනේ. එහෙම ගොඩක් අය හිතුවා. උන්වහන්සේත් ඒ අතර කෙනෙක්. ඒකට තේරුණා මේ රළු කාම රාගේ අතහරින්නට ඕනේ. දරුවා උපන්න දවසේම සියල්ල අතහැරලා ගියා. බලවත් කාමේ අතහැරියා. උනාසිර තේරුණා දුක්ක සත්‍යය. ජාති, ජරා, ව්‍යාධි, මරණ විස්තර කරන්න අවශ්‍ය නෑනේ. සෝක, පරිදේව, දුක්ක, දෝමනස්ස, උපායාස, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා වෙක්වීම, කැමති දෑ නොලැබීන, මේ කියන දොළොස් දුක, දොළොස් වැදෑරුම් දුක. සමහර තැන්වල දුක දොළොස් වැදෑරුම් දක්වනවා. ව්‍යාධිය අතහැරලා පංචස්කන්ධය අරගෙන සියල්ලෙන් සියල්ල එකතු කරාම දුක් 13ක් තියෙනවා ධර්මයේ. එින් 12ක් ප්‍රකටයි. මරණය, ඉපදීම, මරණය, ලෙඩවීම, දිරීම, ශෝකය, හැඬීම, කායික දුක, මානසික දුක, උපායාසය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දෑ නොලැබීම.
මේ තමයි දුක්ඛ කන්දරාව. මේ ප්‍රබලම ප්‍රශ්නය ජරා මරණ. ලොකුම එක මරණය සහ නැවත ඉපදීම. මේ චක්‍රයේ සිද්ධ වීම. මේක තමයි ලොකුම ප්‍රශ්නය. මේකෙන් මිදෙන්නට දැන් හොයන්නේ. මේකෙන් මිදෙන්නට තණ්හාව ගලවන්නට ඕනේ. තණ්හාව ගලවන්නට නම් කාමයේ අතහරින්නට ඕනේ. කාමයේ අතහැරලා ගීගේ අතහැරලා මහණ වුණා. මහණ වෙලා පැවිදි සුවයෙන් කාලය ගත කරා. නමුත් මතක තියාගන්න, උන්වහන්සේටම තේරෙනවා සහ ඒකත් ඇත්තක්. පංචකාමය අතහැරලා පැවිදි වූ පමණින් ඔබගේ සිතෙහි පංචකාමය දුරවන්නේ නැත පිංගතුනි. පංචකාමය දුරු කරන්නට යටපත් කරන්නට තියෙන එකම ක්‍රමයයි ඔබ එක යහපත් අරමුණක සිත බොහෝ වේලා එකඟ කිරීමට සමර්ථ විය යුතුයි. පංචකාමයේ අතහැරලා පැවිදි වුණාට පස්සේ බලවත් කාමරාගයෙන් වැළකී ඉන්නට පුළුවන්. පංචකාමයෙන් වැළකී ඉන්නට පුළුවන්. එහෙම වුණත් අපේ සිත යනවා ඒ පැත්තට. සිත නැඹුරු වෙනවා ඒ පැත්තට. අපි හිතමුකෝ කාම සිතුවිලි ඇති නොවනවා කියලා. ඒත් පින්වතුනි හිතට අලුත් අලුත් අරමුණු ඕනේ. එක උදාහරණයකට හිතන්න. භාවනා මධ්‍යස්ථානයකට භාවනා කරන්න ගිය මම හිතනවා ඔය ගොඩක් අය ගිහිල්ලා ඇතිනේ. මෙහි ඇවිල්ලා භාවනා කරලා ඇති. භාවනා කරනකොට එක අරමුණක බොහෝ වේලා ඉන්නකොට මොකද වෙන්නේ හිතට? හරි අමාරුයිනේ. අපි කියන හිත විසිරෙනවා. හිත විසිරෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. අපිට බෑ එක අරමුණක සතුට වෙන්න. ඒ වෙලාවට වාහනයක් ගියත් බලන්න හිතන මොකද්ද කියලා. ඇස් දෙක අරලා බලන ඔරලෝසුව බලන්න හිතනවා. වෙන අය භාවනා කරනවාද කියලා බලන්න හිතනවා. පොළොවේ යන කුඹියා දිහා බලන්න හිතනවා. ටයිල් කැර ටික ගණන් කරන්න හිතනවා. ඔයගේ නානා ප්‍රකාර සිතුවිලි. මොකක්ද මේ? ඔබට නානත්වය අවශ්‍ය. මේක සියුම් කාමච්ඡන්දයක්. සියුම් කාමච්ඡන්දය තමයි පින්වතුනි එක අරමුණක ඉන්න දෙන්නේ නැතුව ඊයේ රස්සාවේ කරපු දේවල් හෙට කරන්න තියෙන වැඩ, දරුවන්ගේ වැඩ, ඊයේ නාට්‍යයේ ගියපු දේවල්, චිත්‍රපටියේ බලන්න තියෙන නිවුස් වල කියපු දේවල් මේ ඔක්කොම හිතන්නේ. උද්දච්චයත් මිශ්‍ර වෙනවා. නමුත් මේ වේගය ඇති කරවන්නේ කාමච්ඡන්දයෙන්. අලුත් අලුත් අරමුණු ඕනේ. කාමච්ඡන්දෙත ලොකුම බාධකය තමයි එක අරමුණක ඉඳීම. එනිසා යම කියන්නේ ඒකාග්‍රතාවයෙන් කාමච්ඡන්දේ යටපත් වේ ධානවල කියලා. බැලූ බැල්මට දෙක විරුද්ධ නැහැ වගේ. නැහැ පින්වතුනි, කාමච්ඡන්දේ තමයි සමාධියේ ලොකුම බාධකය. සමාධිය කියලා කියන්නේ එක අරමුණක හිත පිහිටවීම. කාමච්ඡන්දේ කියන්නේ නානා අරමුණු ගන්නට, බලන්නට, දකින්නට, අහන්නට, විඳින්නට කැමැත්ත. සන්තෘප්තමත් කල නොහැකි කැමැත්තක් මේක. පැවිදි වුණත් කාමාශ්‍රවය කියලා අපි කියනකොට කාමාශ්‍රවේ යටපත් කරන්නට නම් සිත එක අරමුණක එකඟ කළ යුතුයි. එයයි විශාල ජයග්‍රහණයක්. දැන් අය මුල අමතක කරන්න එපා. ජාති ජරා ව්‍යාද මරණවලින් යුක්ත භවයන්ට නැවත නැවත වැටෙන්නේ කවරක් නිසාද? කර්මය, තෘෂ්ණාව, අවිද්‍යාව නිසා. දැන් මේ තෘෂ්ණාව ගලවන්නට ඕනේ. තෘෂ්ණාව ගලවන්නට මහණවුන් පැවිදි වුණා. පැවිදි වුණ පමණින් හරියන්නේ නැහැ. හිත දුවනවා එක එක අරමුණු වලට. එක අරමුණක හිත පිහිටවලා කාමාශ්‍රවේ බලය මඩින්නට ඕනේ, යටපත් කරන්නට ඕනේ. උන්වහන්සේ ඒක කරා. ආලාර කාලාම උද්දක රාමපුත්ත ගාවට ගිහිල්ලා සිත අරූපාවචර චතුර්ථ ධානයට ගෙනාවා. කාමාශ්‍රවේ යටපත් කරා. දැන් කාමාශ්‍රවයෙන් මිදිලා භවාශ්‍රවයෙන් කාම තණ්හාවෙන් මිදිලා දැන් මේක විශේෂ අවස්ථාවක්. තවත් සමහරු කිව්වා ඔව් ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා. නමුත් සැප විඳින්න කළ යුත්තේ එන කාමයේ සන්තෘප්තමත් කරන්න. මාගන්ධිය බ්‍රාහ්මණතුමා කෝ එනේන කාමයේ සන්තෘප්තමත්. ඒ කරේ නැත්නම් ඔබට පීඩාවක්. ඒ දුකෙන් මිදෙන්න ඔබ කාමයේ සන්තෘප්තමත් කරන්න. වෙයි තියෙන ප්‍රශ්නේ එකක් සන්තෘප්තක තව එකක් එනවා. තව එකක් එනවා. මේක ඉවරයක් නැහැ.
අවුරුදු 50ක් රූප දැක්කත් 51 වෙනි දවසේ දකින්න හිතෙනවද? කොච්චර සද්ද ඇහුවත් තවත් සද්ද අහන්න හිතෙනවද? කොච්චර රූපේ හැඩ කරත් හෙටත් හැඩ කරන්න හිතෙනවද? මේක ඉවරයක් නැහෙනි. මේ කාම තෘෂ්ණාව හැටි. නමුත් සමහර කෝ එක කරන්න. හැබැයි ඒකට මහන්සි වෙන්න ඕනේ. ඥානවන්තයෝ කෝ ඒක නම් හරියන්නේ නැහැ. මේක ඉවරයක් නැති වැඩක්. පතුලක් නැති භාජනයට වතුර පුරවන වගේ වැඩක්. ඒ වගේම නැවත උපදිනවා නම් නැවත නැවත මේක කරන්න වෙනවා. ඒ නිසා කාම තෘෂ්ණාව සන්තෘප්තමත් කිරීම නෙවෙයි මාර්ගය. බෝසතාණන් වහන්සේත් ඒකෙන් ඉවත් වුණානි. කම්සැපෙන් ඉවත් වුණානි. එතකොට තවත් සමහරු කිව්වා ඒ කාම තෘෂ්ණාවෙන් හිත ඉවත් කරලා එක අරමුණක හිත පිහිටවලා ධානයටපත් වුණොත් ඔබ දිනුවා වැඩි. හැබැයි බෝසතාණන් වහන්සේට තේරෙනවා ඥානේ නිසා කාම තෘෂ්ණාවෙන් වෙන්නුනත් ධානයේ තියෙන පුදුමාකාර ප්‍රණීත සැපයක්. ඒ සැපයට කැමැත්තක් ඇතිවෙන එකට බවාශ්‍රවේ කියලා. සමහර ඍෂිවරුන්ට මේක වැටහෙන්නේ නැහැ. ඒක වරදක් ලෙස තේරෙන්නේ නැහැ. ධර්මයේ ගැන විභාග දන්නේ නැති අයට, ධර්ම බෙදීම් දන්නේ නැති අයට තෘෂ්ණාව සතුටු කිරීමට කටයුතු කිරීම ලොකු ගැටලුවක් ලෙස පේන්නේ නැහැ. මොකද ඒක මූලික අවශ්‍යතාවයක් සත්වයාගේ. ඒක කෙලෙසන බවක් තේරෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය අවශ්‍යතාවයක්. ඒ වගේ නමුත් සමහරුන්ට තේරෙනවා ඒක ටිකක් රළු ක්ලේශයක්. ඒක ටිකක් පීඩාකාරී. හැබැයි සමහර කෙනෙක්ට ධානයකටපත් වුණාම ධානයට කැමති බව, නැවත නැවත ධානයට සමවදින බව, මේකට තියෙන කැමැත්ත ලොකු ගැටලුවක් ලෙස ඔවුන්ට පේන්නේ නැහැ. මොකද ඒක පරම සුවයක්. කාම ආශ්‍රවයෙන් මිදිච්ච තැනක් නිසා සමහර කෝවා මේක දිට්ඨ ධම්ම වේදනීය නිර්වාණයක්. මේක තමයි පරම සැපය. නමුත් බෝසතාණන් වහන්සේට තේරෙනවා මෙතන සියුම් ඇලීමක් තියෙනවා. ධානය හිතේ ඇලීමක් තියෙනවා කියන එක නෙවෙයි. ධානයට කැමැත්තක් තියෙනවා. ධානයට නැඹුරුවක් තියෙනවා. සියුම් ලෝභයක් තියෙනවා. ඒක ආධ්‍යාත්මික සුවයක්. ඒක කාම සුවයට වඩා සියුම්. කාම සුවේ තරම් හානි කරන්නේ. නමුත් මේකත් තාම ආසාවක්. උනාසේ තේරුම් ගන්නවා මේ ආශ්‍රවයේ තියෙන තාක්කල් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද ආසාව නිසානම් උපදින්නේ භවාශ්‍රවයත් ආසාවක්. ඒක නිසාත් උපදින්නට ඕනේ. සාලාර කාලා මුද්දකරාම් පුත්‍රිකව මේක පරම නිෂ්ඨාව ලෙස මට පිළිගන්නට බෑ. මොකද තමන්ට තේරෙනවා මේක ධානයේ උසස් අවස්ථාවක්. ඒක පහත් කරන්නේ නැහැ. නමුත් තමන්ට තියෙන ප්‍රශ්නය ජාති ජරා ව්‍යාධි මරණ වලින් මිදෙන්න. ධානයට ආසාව තියෙනවා නම් ආසාව සම්පූර්ණයෙන් දුර වෙලා නැතිනම් මේ ධානය තවත් කර්මයක්. ඒ කර්මයෙන් තනක උපදින්නට ඕනේ, පිළිසිඳ ගන්නට ඕනේ. ඒ පිළිසිඳ ගන්න ආත්ම භාවය අනිත්‍යයි. මොකද ධානය తాවකාලිකයි. ධානයේ හැටියාව සීමා සහිතයි. සීමා සහිත తాවකාලික ධානයකින් උපදින භවය කවදාවත් නিত্য ආත්ම භාවයක් වෙන්නට බෑ. ධානයත් අනිත්‍යයි. ධානය නිසාත් ආසාව සම්පූර්ණයෙන් දුර වෙලා නැහැ. ඒ නිසා උපදින බ්‍රහ්මාත්ම භාවයත් නিত্য වෙන්නට හේතුවක් පෙනෙන්නේ නැහැ. ඒ ජීවිතේත් මරණයටපත් වෙන්න වෙනවා. ආසාව දුර වෙලා නැහැ. ආසාව තියනකම් සසර භවෙන් භවයට යා යුතුයි. ආ එසේනම් මෙය පරම නිෂ්ඨාව නොවේයි කියන එක උන්වහන්සේ තීරණය කළා. මෙය පරම නිෂ්ඨාව නොවේයි කියලා තීරණය කළා. එනිසා ආලාර කාලාම උද්දක රාමපුත්ත ළඟින් උන්වහන්සේ ඉවත් වෙලා ගියා. ඒ නිසා ආලාර කාලාම උද්දක රාමපුත්ත ළඟින් උන්වහන්සේ තේරුම් ගත්තා ප්‍රශ්නය විසඳිලා නැත. මොකද ඉලක්කය උනේ? ජාති ජරා ව්‍යාධි මරණ වලින් එතර වෙන්නනේ.
ජාති ජරා ව්‍යාධි මරණවලට පත්වන්නේ තෘෂ්ණාව නිසානේ. තෘෂ්ණාව නිසානේ කර්ම රැස්ුනේ. ඒ සියල්ලට හේතුව අවිද්‍යාවනේ. ඒ නිසානේ උපදින්නේ. හොඳට කල්පනා කරන්න මේ කතාව. මේක එක දිගට පිළිවෙල සම්බන්ධයි මේ දේශනාව. තෘෂ්ණාව අතහැරියා, ගිහිගෙය අතහැරියා යම් ප්‍රමාණයකට. ඊට පස්සේ තේරුම් ගත්තා මේ හිත තෘෂ්ණාවෙන් මැඩිලා තියෙන්නේ. ඒ නිසා එක අරමුණක සිත එකඟ කරන්නට උනේ, ධානයටත් පත් වුණා. හැබැයි ඒකනුත් වැඩේ අවසන් නැහැ. සියුම් තෘෂ්ණාවක් ධානයේ කෙරෙහි පවතිනවා. මේක තියෙන තාක්කල් ප්‍රශ්නෙන් සම්පූර්ණයෙන් මිදීමක් නැහැ. උන්වහන්සේ එතනින් අතහැරේ. ඊළඟට මොකද උන්වහන්සේ කරේ? දැන් තියෙනවා තව අත්දහ බැලීමක්. දැන් තෘෂ්ණාවනේ ගලවන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? එහෙනම් හොඳට කයට දුක් දීලා බලමු. මේ තෘෂ්ණාව ගලවන්න කරපු උත්සාහය බලන්න. ඉස්සෙල්ලා ගිහිගෙදර අතහැරියා, යශෝදරා රාහුල ඔක්කොමලා අතහැරියා. ලොකු ජයග්‍රහණයක් ලේසි නෑ වැඩේ. මේ දෙදවස උපන් දරුවානේ අතහැරි. ඒ වෙලාවේ ඉතුණානේ ඒ බලන්න කාමරාගේ එන හැටි. දරුවා මහාන වෙන්න පැවිදිරුව දැකලා බොහොම සතුටින් මාර්ගය ගැන හිත හිත ඉන්නකොට පණිවිඩය ආවා. අන්න පුතෙක් උපන්නා. ඒ වෙලාවේ මම කිව්වා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. එච්චර පෙරුම් පුරන් ආපු සත්වයාගේ හිතේ බන්ධනේ ඇතුණු දරු සෙනෙහස ගැන යදී ප්‍රබල එකක්. ඒක මට ඇවිල්ලා නැහැ. ආපු අය දන්නව ඇති. මම අමුතුවෙන් කියන්න ඕනේ. ඉතින් මහා බෝධිසත්වෙන්ටත් ආවනේ. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. ඒ වෙලාවේ අදම සිඳින්න ඕනේ. මේ වැඩේ හරියන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක් මේ මාස ගාණක් කල්පනා කරපු ප්‍රශ්නයක්. සසරේ ඉඳන්ම ආවේ මේක හොයාගන්න තමයි. දැන් මේ ජීවිතේ මේ ප්‍රශ්නේ උඩු දූප අවස්ථාව. ඊට පස්සේ යන්න කලින් මොකද උනේ? ඒ තාම කාම බන්ධනේ හැටි බලන්න. බෝධිසත්වයෝ කාම බන්ධනේ කොච්චර අමාරුද කැඩුවේ මේක. බලන්න හිතුණ පුතාව. ගිහලා දොර ගාවට ගිහිල්ලා පියෙක්ට වගේ මොකද ඉන්නේ අලං ඉඹින්න හිතුණා. පොතේ තියෙනවා මේ කතාව. හැබැයි නෝන දරුවගේ අත දාගෙන ඇඟ උඩින් අත දාගෙන දැන් කරන්න ගියොත් අත උස්සන්න වෙනවා. නෝන නැගලා ඊට පස්සේ ඉතින් ප්‍රශ්න ඉවරයිනේ දැන්. මහා කෝල කාල ගෝට්ටියක් වෙනවනේ මෙතන. යයි උන්වහන්සේ මොන ප්‍රශ්නෙනවත් යයි උන්වහන්සේ නවත්තන්න බෑ. නමුත් මෙතන ප්‍රශ්නකාරීව යන්න වෙන. ධර්ම පොතේ තියෙන්නේ දෙමව්පියෝ අඬනකොට කසාවත් හැඳගෙන නික්මුණා. ඒක කියමනක්, ඒ කියපු ක්‍රමයක් පින්වතුනි. අම්මලා තාත්තලා හඬනකොට අපි මහාන වුණා. පැවිදි වුණා කියන අද කියන්නේ ස්වාමීන් වහන්සේලා ළඟ මහාන වෙච්ච එක. උන්වහන්සේගේ පැවිද්ද ගීගේ අතහැරලා ආපු එක. ඒක පොදු කතාවක්. දේශනාවේ තියෙන්නේ අස්සුමුකානං රුදන්තානං මාතා පිතුන්නං අස්සුමුකානං රුදන්තානං කේසමස්සුන් ඕහාරෙත්වා කාසායනි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්ම අනගාරියම් පබ්බජී. ඉතින් මේ කතාව හරි. කෙස් කපලා කසාවත් හැඳගෙන අම්මලට අඬද්දි මහන වුණා. එකෙන් කියවෙන්නේ නැහැ මේ බලබලයිද්දි මහන වුණා අඬාන ඉන්නකොට ගියා කියලා. එහෙම කියන අනිවාර්ය අවශ්‍යතාවයක් නැහැ. ඒක කියපු ක්‍රමයක්. මොකද අම්මා තාත්තා අකමැති වෙලාවේ තමයි මේ ගියේ. භද්‍ර යෞවන වයසේදී ගියේ. ඒ පාටිය ගේන්න එපා. බෝධිසත්ව කතාව ප්‍රතිෂේධ කරන්න. ඒක ශක්තිමත් මදි. කෙනෙක්ට පුළුවන් එහෙම අර්ථකථනය කරන්න. නමුත් සම්ප්‍රදාය ඇතුළේ ඒක අර්ථකථනය මේ විදිහට. ඒ පාටය පැවිද්ද ගැන කියපු ක්‍රමය. මොකද උන්වහන්සේගේ පැවිද්දේදී අම්මා තාත්තා ඇඬුවා. බිරිඳ ඇඬුවා. උන්වහන්සේ කෙස් කැපුවා. කසාවත් හැඳගත්තා. ඒක ගෙදරදිම කසාවත් හැඳගෙන කෙස් බාගෙන යන්න අවශ්‍ය නැහැ. ඒ පැවිද්ද ගැන විස්තර කරන ක්‍රමයක් ඒක. ඒ පාඨයෙන් තමයි පැවිද්ද විස්තර කරන්නේ. එදාත් බොහොම අමාරුයි මේ බන්ධනේ බින්දා. බින්දලා ධානයට ඇවිල්ලා කාම බන්ධනය හොඳරම යටපත් කරා. හැබැයි තේරුණා ධානයට ඇලෙනවා. ප්‍රශ්නේ විසඳිලා නැත. ඊළඟට ලෝකයේ තිබ්බ හොඳම ක්‍රමයක් කයට දුක් දුනොත් බැලූ බැල්මට පේනවා. කයට දුක් දුන්නොත් ආසාව නැති වෙයි. මේ කයට නේද ආසාව තියෙන්නේ? මේ ආත්ම භාවයට නේද ආසාව තියෙන්නේ? අපි උපදින්න කැමති ජීවිතයට ආසයි. එහෙනම් ජීවිතයට දුක් දෙමු. පටන් ගත්ත
ගත්ත කිලමතානු යෝගය. මේ තෘෂ්ණාව දුරු කරන්නට ගත්ත මහන්සිය. මේ ප්‍රශ්නෙන් එළියට යන්න මාර්ගය. කයට දුක් දුන්නා අවුරුදු 6ක් වෙන මිනිස්සෙට කරන්න බැරි සියලු දුක් දුන්නා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පවන්න එතන බලන්න. මේක විශේෂ අතහැරීම. තමන්ගේ රූපය අතහැරිය මාර්ගය වෙනුවෙන්නේ. ධානයේ අතහැරුවා මාර්ගය වෙනුවෙන්. බෝධිසත්වවරයෙක් සියල්ල අතහරිනවා මාර්ගය හොයාගන්න. රජකම, බිරිඳ, දරුවා, දෙමව්පියෝ, රට, රාජ්‍ය, ධනය, බිම්බිසාර රජුරුවොත් කිව්වා රාජ්‍ය බාර ගන්න කොටසක්, ඒකත් අතහැරියා. ආලාර කාලාම පිරිස් පිටින් ශිෂ්‍යෝ බාර ගන්න කිව්වා, ඒකත් අතහැරියා. මහා ප්‍රණීත ධානයක් ලැබුවා, ඒකත් අතහැරියා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් අතහැරියා. තුනාසිර තේරෙනවනේ මේ කැත වෙනවා දැන් මේ කරද්දි කියලා. මට ඕනේ මේ මාර්ගයක් හොයාගන්න, මේක එළියට යන්න. මේ ඔක්කොම తాවකාලිකයි. උසස්ම රූපේ තිබ්බත් ඒක తాවකාලිකයි. මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් මිදෙන්න මාර්ගය බලන්න කැපවීම. සියලු දේ අතහරිනවා මේ මාර්ගයට. අවුරුදු 6ක් ගියා. ඒකට හේතුවක් ලෙස කියනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට කරපු අපහාසයක්. නැත්නම් එච්චර කල් යන්නේ නැහැ සමහර බෝධිසත්වරුන්. හරි, කෙසේ නමුත් කල් ගියා. අවසානයේදී දැන් යන්න පුළුවන් හැම මාර්ගෙම ගියානේ. ගීගේ අතහැරියා, ධානයේට සමවැදිලා කාම සිතිවිලි පවා අතහැරියා, ධානයේට ආසාව අතහැරලා කයට දුක් දුන්නා. මේ එකකින්වත් තේරුණා ආසාව සම්පූර්ණයෙන් දුර වෙලා නැහැ. කාමාශ්‍රවේ කාමයට කැමැත්ත, භවආශ්‍රවේ ධානයේට ආධ්‍යාත්මික සැපයට කැමැත්ත. මේ දෙකම භවයට හේතුව. ප්‍රශ්නේ විසඳිලා නැහැ. සමහර ධානලාභීන්ට මේ භවආශ්‍රවේ තේරෙන්නේ නැහැ. ඒක මෙහෙම හිතන්න. සමහර අය ඉන්නවා නේද අධික මාන හැබැයි තේරෙන්නේ නැහැ මාන්නෙන් ඉන්නේ කියලා. සමහරු ද්වේෂයේ තමයි කියනවා මට කිහින්ද කියලා නැහැ. හැබැයි තරහින් මේ කියන්නේ. සමහරක පිළිගන්න කැමතිත් නැහැ. ඔය ගෙදර දොරේ ප්‍රශ්නාම එහෙමනේ. හොඳටම තේරෙනවා දැන් තරහ වෙලා ඉන්නේ කියලා. නෑ නෑ මට තරහ නෑ කියනවා. සමහරටක වැටෙන්නේත් නෑ. ඒ වගේ තමයි මතක තියාගන්න ධානයට සමවැදිච්ච සමහරුන්ට ධානයට තමන් ඇලිලා කියන එක තේරෙන්නේ නෑ. ඒක සියුම්. බෝසතාණන් වහන්සේට ඒක පේනවා. ඉතරම් ඥානවන්තයි. ඒක රැවටෙන්නේ නෑ උන්වහන්සේ. ඒ තමයි මෙච්චර කල් පෙරම් පුරපු ශක්තිය මහිම. දැන් උන්වහන්සේ කල්පනා කරන්න බලන්න යෝනිසෝ මනසිකාරය මේ තමයි චතුරාර්ය සත්‍යයට එන තැන. මෙතෙක් වෙලා උන්වහන්සේ හෙව්වේ පින්වතුනි සත්වයා ජරා මරණ වලට පත් වෙනවා, එය නතර කිරීමට, ඉපැත්ම නතර කිරීමට, සත්වයා දුකින් මිදවීමට, මට දුකින් මිදෙන්නට ක්‍රමය. මේක තමයි අපි ඉන්නේ ටර්නින් පොයින්ට් එක. උන්වහන්සේ තේරුවා මේ මාර්ගයේ වැරදි. කය ශක්තිමත් කරගත්ත සති දෙකක් ගියා කියනවා. නැවත ප්‍රකෘතිමත් වුණා. මොකද පුණ්‍ය වංච ජීවිතයක් නිසා ඉක්මනට පුෂ්ටිමත් වෙලා ආව ශරීරය. නැවත දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් මතුණා. දැන් බලන්න කල්පනා කරනවා මෙහෙම. කාමාශ්‍රවය කාමයට කැමැත්ත. භවආශ්‍රවය භවයට ධානයට ආසාව. මේ දෙකම කේන්ද්‍රගත වෙන තැනක් තියෙනවා. මේ දෙක රොටේට් වෙන කැරකෙන්නේ යම් ලක්ෂයක් වටේට. මොකද්ද මේ ලක්ෂය? මම කියන සංකල්පය. මේකට කියනවා දිඨාශ්‍රවය. ධර්මයේ ඉගෙන ගත්තයි දැකලා ඇති සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ දුක්ඛං පජානාති දුක්ඛ සමුදයං පජානාති දුක්ඛ නිරෝධං පජානාති දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං පජානාති කියලා දක්වනවා. සමහර තැන්වල ආසවෝ ආසවං පජානාති ආසව සමුදයං පජානාති ආසව නිරෝධං පජානාති ආසව නිරෝධ ගාමිනී පටිපදං පජානාති කියලා ආශ්‍රවයන් පිළිබඳව මේ ආශ්‍රවය ඉතාම වැදගත් කරුණක්. කාමාශ්‍රවය භවආශ්‍රවය දෙකම භවයට හේතුවක්. හැබැයි මේ කාමාශ්‍රව භවආශ්‍රව දෙන්නා කැරකෙන්නේ පිංවතුනි දිඨාශ්‍රවය මත. මොකද්ද දිඨාශ්‍රවය? සක්කාය දිට්ඨිය ප්‍රධාන කරගත් වැරදි දෘෂ්ටි. මමත්වය, මම කියන හැඟීම,
මමයි කම්සැප විඳින්නේ. මගේ පංචකාමය, මගේ ධනය, මගේ රූපය, මමයි ලස්සන, මගේ ධානය, මගේ ආධ්‍යාත්මික සුවය, මමයි ධානයට සමවදින්නේ, මමයි බ්‍රහ්ම ලෝකයට යන්නේ, මමයි දිව්‍ය ලෝකයට යන්නේ. මේ භව ගමනට හේතු වෙන තෘෂ්ණාව ගැට ගැහිලා තියෙන්නේ මම කියන සංකල්පය මත. දැන් උන්වහන්සේ බැලුවා මොකක්ද මම කියන්නේ. එදාට තේරුණා මෙතන තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ස්කන්ධ පහක් මිසක් මේ එකකටවත් මම කියන්නට සුදුසු නෑ. මේ එක එක ස්කන්ධයක් මම නොවන හැටි මේක කියන්නේ ගියොත් එළි වෙනකම් බණේයි. ඒ නිසා ඒක මෙතනින් සරලව කියන්නට වෙනවා. මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන ස්වාමීන් වහන්සේලාගෙන් අහගන්න බණ පොතපත කියවන්න සමහර අයට තේරිලත් ඇති. උපාදාන ස්කන්ධ පහ හැර මම කියලා කෙනෙක් නෑ. නාම රූප දෙක හැර මම කියලා කෙනෙක් නෑ. ආයතන 12 හැර මම කියලා කෙනෙක් නෑ. අභිධර්ම ඉගෙන ගැදින ටිකක් නේ. චිත්ත චෛතසික රූප හැර මම කියලා කෙනෙක් නෑ. මේකේ කෙස් ලොම් නිය දත් කියන දෙතිස් කුණපේට මම කියන්නට බෑ. පහළ වෙන සිතකට මම කියන්නට බෑ. එක එක සිතකට මම කියව නොහැකි නම්, එක එක ශරීර කොටසකට මම කියව නොහැකි නම්, ශරීර කොටස් එකතු වෙලා මම කියලා ශරීරයක් හැදෙන්නටත් බෑ. සිත් ගොඩක් එකතු වෙලා සිතන මමෙක් ඉන්නටත් බෑ. නාම රූප දෙක එකතු වෙලා මම නොවන නාම රූප දෙක එකතු වෙලා මමෙක් හැදෙන්නටත් බෑ. මේ තමයි විශේෂ දර්ශනය. කාම ආශ්‍රවයේ, භවආශ්‍රවයේ සසරට හේතුවක් කියන එක පැහැදිලි වුණා. නමුත් කොහොමද මේක ගලවන්නේ? කයට දුක් දීලාද? බෑ. කාමයේ සන්තුපන්ත කළාද? බෑ. ධානයේ සමවැදීලාද? බෑ. ගීගේ අතහැරලාද? බෑ. එපමණකින් කරන්නට බෑ. ඒවා හොඳ වැඩ. නමුත් කරන්නට බෑ. ඒ සඳහා මේ කාමය කේන්ද්‍රගත වෙච්ච මම කියන සංකල්පය විමසුවා මුන්නහසට තේරුණා. ඉස්සල්ලාම ප්‍රශ්නේ තේරුම් ගන්න වෙනවා. මේ මගේ විමුක්තියක් නෙවෙයි හොයන්න තියෙන්නේ. ඉස්සල්ලාම ඉන්නේ පංච උපාදානස්කන්ධයක්. ඒ නිසා තමයි දුක්ඛාරය සත්‍යෙහි අවසානයේ කිව්වේ මොකක්ද? සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. තේරුණා පෙරලා ගන්න. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා 13 වෙනි පදය. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසාපි දුක්ඛා, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පි චන් නලබති තම්පි දුක්ඛං. මෙතෙන්ට එනකන් මේ දුක් ටික හැමෝටම තේරෙනවා. ගොඩක් ශාස්ත්‍රවරු මේ දුක දැනගත්තා. මේක නොතේරෙන කෙනෙක් නෑ පිංගතුනි. කායික දුක දුකක් කියන එක බල්ලටත් තේරෙනවා. අප්‍රියයන් එක්කම දුකක් කියලා ඕන මිනිස්සෙට තේරෙනවා. කැමති දෑ නොලැබීම දුකක් කියන එක හැමෝටම තේරෙනවා. හැබැයි දැන් උන්වහන්සේ දුක නිර්වචනය කරනවා. දැන් පටන් මේ සියලු දුක් පවතින්නේ යමක් පදනම් කරගෙනද, යමක් ඇසුරු කරගෙනද? කුමක්ද දුක ලෙස පවතින්නේ? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධේ එක එක ස්කන්ධයකට මම කියන්නට සුදුසු නැහැ. එක එක ස්කන්ධයකටම රූපය, හුදු රූපේ, රූපේ කොටස් වලට එක එක කොටසකට මම කියන්න බැරි නම් රූපේ මම නෙවෙයි. වේදනාවේ සුඛ විඳීම මම නෙවෙයි. සුඛ විඳීම, සැප විඳීම මම වුණොත් දුක් විඳිනකොට වෙනමම එක්ක ඉන්නට ඕනේ. හොඳට කල්පනා කරන්න. මොකද සැප දුක අහස පොළොව වගේ පරස්පරයි. උපේක්ෂාවේදී වෙනමම එක්ක ඉන්නේ. එහෙම මමලා ගොඩක් නෑ මෙතන. අපි හිතන්නේ මේ ඔක්කොම මම කියලානේ. සැප විඳින්නේ මම, දුක් විඳින්නේ මම, උපේක්ෂාව විඳින්නේ. එහෙනම් වේදනාව මම වෙන්නට බෑ. සංඥා මම වෙන්නට බෑ. මොකද අම්මව හඳුනන සංඥාව නෙමෙයි තාත්තව හඳුනන. ඒක වෙනස්. සමහර සංඥා අමතක වෙනවා. සංඥාවක්, එක සංඥාවක් මම වෙලා ඒ සංඥා අමතකුනොත් එහෙම නැවත සිහි කරන්න බැහැ. සංඥාවක් ඉපදුනේ නැත්නම් මම නැති වුණාද? එහෙම වෙන්නේ නැහැ. සමහර සංඥා උපදින්නේ නැහැ.
සංඥා වෙනස් වෙනවා. සංඥා වෙනස් වෙන පාට මම වෙනස් වෙන්නේ නැහැ. සංස්කාර, ශ්‍රද්ධාව, ලෝභය, ద్వේසය මේවා එක එකක් මම කියන සුසු නැහැ. ద్వේසයට මම කිව්වොත් හරිම නපුරු කෙනෙක්. ප්‍රඥාවට මම කිව්වොත් මම හරිම ඥානවන්තයෙක්. එහෙම නෙවෙයිනේ අපි අර්ථකථනය කරන්නේ. ලෝභයට මම කිව්වොත් ලෝභයෙක්. මම කියන්නේ මේ හැම දෙයකින්ම එකමතුවක්. එහෙමනේ අපි අර්ථකථනය කරන්නේ. එසම එක එක ධර්මයක් මම වෙන්නට බෑ. එක එක විඥානයක් මම වෙන්නටත් බෑ. චක්කු විඥානයේ පහළට සෝත විඥානේ නැහැ. සෝත විඥානයේ පහළට ගාන විඥානේ නැහැ. එක එක විඥානයක් මම වෙන්නට බෑ. එහෙනම් විඥාන එකතුව මම වෙන්නටත් බෑ. සංස්කාර එකතුව මම වෙන්නටත් බෑ. වේදනා එකතුව, සංඥා එකතුව මම වෙන්නටත් බෑ. පංච උපාදාන ස්කන්ධයෙන් මම වෙන්නටත් බෑ. කවුරුර කිව්වොත් පංච උපාදාන ස්කන්ධේ වෙන කෙනෙක් මම කියලා. එහෙනම් ඒ මම හිතන්නේ නැති මමක් වෙන්නට ඕනේ. විඳින්න නැති මමෙක් වෙන්නට ඕනේ. එහෙම මමෙක් නෙමෙයි අපි හිතන්නේ. අපි හිතන්නේ මේ සියල්ල කරන්නේ දකින්නේ මම කියලා. මතක තියාගන්න, විනිවිද දකිනකොට මම කියලා වෙන් කර ගත යුතු කිසිදු ස්කන්ධයක් ලැබෙන්නේ නැත. දැන් උන්වහන්සේ කියනවා දුක්ඛය යනු පංච උපාදාන ස්කන්ධයක්. මේකට කියනවා දික්ටි විසුද්ධිය කියලා. විපස්සනාවේ ආරම්භය. මෙතෙක් කල් උන්වහන්සේ ආවේ සත්ව සංඥාව පදනම් කරගෙන දුක දැකලා, දුක්ඛ සමුදය දැකලා, දුක්ඛ නිරෝධය දැකලා ඒකට මාර්ගය හොයනවා. දැන් සම්පූර්ණයෙන් චතුර මේ සත්‍ය උඩු යටිකුරු කරලා විස්තර කිරීමක් කරන්න පටන් ගන්න. මම ඉපදෙනවා නෙවෙයි, මම මැරෙනවා නෙවෙයි, පංච උපාදාන ස්කන්ධයක් ඉපදෙන්නේ. පංච උපාදාන ස්කන්ධයක් මැරෙන්නේ. පංච උපාදාන ස්කන්ධයක් දිරන්නේ. පංච උපාදාන ස්කන්ධයේ ශෝකේ හටගන්නේ. පංච උපාදාන ස්කන්ධයයි අප්‍රියන්න එක්වන්නේ. පංච උපාදාන ස්කන්ධයයි ප්‍රියයන්ගෙන් වෙන්වන්නේ. ඒ නිසා සංකිත්තේන පංච උපාදාන කන්දා දුක්ඛා. මේක දික්ටි විසුද්ධිය. විසුද්ධි හත ඉගෙන ගත්තාට දැන් ටික ටික පැහැදිලි වෙයි. හොඳට තේරුම් ගන්න. දුක තේරුම් ගත්තා උන්වහන්සේ යම් මට්ටමකට. ඒකට හේතුව තෘෂ්ණාව, කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාව ප්‍රධානයි. ඒක නිරුද්ධ කරන්නට ඕනේ දුකෙන් මිදෙන්න කියලා තේරුණා. ඒකට ලොකු උත්සාහයක් ගත්තා. හරි ගියේ නැහැ. ඒ මාර්ග ඔක්කොම වැරදුනා. දැන් කරේ අලුත් මාර්ගයක් හොයන එක නෙවෙයි. උන්වහන්සේ ආපහු දුක නිර්වචනය කරගත්තා. හේතුව මේ සමුදේ ගලවන්නට යන උත්සාහයේදී ඒක ගලවන්න දෙන්නේ නැති ලොකු උගුලක් තිබුණා. මේ සමුදේ පොළවේ බදලා තියපු උලක් තිබුණා. ඒ තමයි දිට්ඨිය. මේ දිට්ඨිය ගලවුවා. මම කියලා කෙනෙක් නැත. දැන් කාම තෘෂ්ණා, භව තෘෂ්ණා දෙදරනවා. මම නැත්තම් කවුද විඳින්නේ? මොකටද විඳින්නේ? කවරෙක්ටද ඥානය? කවරෙක්ද ධාන සැපේ ඉන්නේ? සෝවාන් වුණාම සක්කාය දිට්ඨිය ගැලවෙනවනේ. සෝවාන් වුණා උපරිම කාම භවයේ කියදින්නේ ආත්ම. ඇයි අටට යන්නේ නැත්තේ? හිතලා තියෙනවා. කොස්සිම හේතුවකින් අටවෙනි එකට යන්නේ නැහනේ. ඇයි? දිට්ඨිය නැති නිසා. දිට්ඨිය නැහැ කියන්නේ මම කියලා විශ්වාසය නැහැ ආත්මයක් ගැන. ආත්මය ගැන අස්මිමානේ තියෙනවා. මම කියන ආත්මය විශ්වාස කරන්නේ. එතකොට පිංගතුනි ඉංග්‍රීසියෙන් urge එක නැති වෙනවා. මේ ඔක්කොම කරන්නේ කවරක් සඳහාද? මම කේන්ද්‍ර කරගෙන රස්සාව ඉදිරියට යන්නේ මම. රූපේ ලස්සනේ මම. ඉගෙන ගන්නෙ මම. දරුවෝ හදන්නේ මම. එකත් මම මත පදින්. හොඳට මතක තියාගන්න. එක ටිකක් රිදෙන්න පුළුවන්. මම උපමාවක් කියන්නම්. කාටවත් නොවේවා. මොකද දරුණු සෙනෙහසක්නේ. දරු සෙනෙහස හරි ප්‍රබලයි. අම්මා තාත්තා කෙනේ ජීවිතේ පව අතහරින්න පුළුවන්. හැබැයි මේක කාටවත් නොවේවා. නමුත් මේක කල්පනා කරන්න හොඳට. දරුවා බලාගෙන ඉන්න අවුරුදු ගාණක් බොහොම ආදරෙන්. යම් වෙලාවක පණිවිඩයක් එනවා ඔබට. සාක්ෂි සහිතව, DNA සහිතව තමන්ගේ දරුවා ඉස්පිරිතාලේදී මාරු වුණා කියලා.
අර තිබ්බ දරු සෙනෙහස එලෙසටම පවතීද දෙදරයිද? දරු අතහරින් නැතිව ආදරේ කරා, ඒක මම දන්නවා. නමුත් තමන්ට නක් කුමගේ දරුවා හොයන්නට දැන් ප්‍රශ්නේ. දරු සෙනෙහසේ මුල් තියෙන්නේ මම මත. මම මව් සෙනෙහස පිය සෙනෙහස බාල්දු කරනවානේ, මේක තමයි ඇත්ත. ඒක අමිහිරි වෙයි අහන්න. අම්මට තාත්තට ආදරෙත් එහෙම. දැනගත්තොත් වෙන අම්මෙක් කියලා ඒ හැඟීම වෙනස් වෙනවා නේද? නමුත් ආදරේ තියේ රැක බලාගත්තට, ආදරේ තියේ හදා වඩා ගත්ත හින්දා තමන් දරුවා ලෙස. එහෙනම් මේ මමත්වය පදනම් කරගෙනයි මේ ආසාවල් තියෙන එක හොඳම හොඳටම තේරුම් ගන්න දරුසනිහසෙන්. ඒක මම කේන්ද්‍ර කරගත් එකක්. උනාසී කරේ. එහෙනම් මෙයා තමයි මේ ගැටලුවේ ඉන්නේ හොල්මන් කරන්නේ. මොහු ඉන්නකම් මේක ගලවන්න බෑ. කොච්චර ධානයේකට සමවැදුනත්, කොච්චර කයට දුක් දුන්නත් මම කියන සංකල්පයේ තියෙනකම් මේක. දැන් බලමුකෝ මම කවුද කියලා. නැසෙ බැලුවා බලද්දි හවුනේ රූප පංචස්කන්ධය. කෝ මම කාටද මම කියන්නේ? කියන්නට කෙනෙක් නැහැ. එහෙනම් මේ ඉපදිලා තියෙන්නේ, මැරිලා තියෙන්නේ, දිරලා තියෙන්නේ, ඔක්කොම වෙලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයට, මට නෙවෙයිනේ. එහෙනම් මේ දුක්ඛක් වෙන්නේ පංච උපාදානස්කන්ධේ. මම ඉපදිනවා මැරෙනවා, සත්වයා ඉපදිනවා මැරෙනවා නෙවෙයි. පංච උපාදානස්කන්ධා දුක්ඛ. ditthiya විසුද්ධි කරා. ඊළඟට ditthiya විසුද්ධි වෙනකොටම වෙන ප්‍රශ්න ටිකක් මතුවෙනවා. එහෙමනම් මෙතෙක්කල් සසරත් මම ඉඳලා නැද්ද? මම නොවේ නම් ඊ කලින් භවයේ කරපු කර්ම මේ භවයේ මෙතනටම පටිසන් දෙන්නේ ඇයි? මිනිස්සු අහනවනේ මේ ප්‍රශ්නේ. ආත්මයක් නොවේ නම් කොහොමද කර්මයේ විපාක දෙන්නේ? මේ ප්‍රශ්න ටික උන්වහන්සේටත් එනවා. භවෙන් භවයට එකම ස්කන්ධයක් හරි අඩුම තරමේ ඇවිල්ලා තියෙනවාද? ඔන්න සැක 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 ප්‍රශ්න ගොඩක්. මොකද මෙතෙක්කල් හිටන් හිටපු ප්‍රශ්නේ කැරකෙනවා දැන්. ආත්මයක් තිබුණා නම් හරි, ගුරුල්ලෙක් ගහෙන් ගහට යන්න වගේ ආත්මේ භවෙන් භවයට ඒක ටිකක් හිතන්න පුළුවන්. ඒක හිතර විශ්වාස කරන්න පුළුවන්. ආත්මයක් නැතිනම් උපාදාන ස්කන්ධ පහක් නම් තියෙන්නේ. කොහොමද මේ භව ගමන සිද්ධ වෙන්නේ? කර්මය එතෙන් ඒ ස්කන්ධ වලටම විපාක දෙන්නේ කොහොමද? භවෙන් භවයට ස්කන්ධ හරි එනවද? එතන මේ කිසිම තැනක මම ඉඳලා නැද්ද? අඩුම තරමේ අතීතේවත් හිටියද? සැක. ඒ සඳහා තමයි හේතුඵල ධර්මයේ මිනිහි වෙන්නේ. නෑ, අවිද්‍යාව නිසා සංස්කාර, ස්කන්ධ නිසා ස්කන්ධ හට ගන්නවා මේ භවෙදිම. ඒ ස්කන්ධවල තියෙන සංස්කාරවලට පුළුවන් අලුත් ස්කන්ධ ටිකක් නැවත ඇති කරන්න. මේක කොහොමද මොකද්ද කියන එක කියන්න වෙලාව නෙවෙයි. බුදු සිද්ධාන්තය විතරයි විස්තර කරන්නේ මම. අලුත් ස්කන්ධ සංස්කාර නිසා විඥාන, ඒ ස්කන්ධයක් මම නෙවෙයි. අලුතෙන් විඥානේ හටගත්තේ ඒ ස්කන්ධය එතරම් නිරුද්ධ වෙනවා. විඥාන නිසා නාම රූප, නාම රූප නිසා සලායතන, සලායතන නිසා ස්පර්ශ, ස්පර්ශ නිසා වේදනා, වේදනා තණ්හා, තණ්හාව නිසා උපාදාන කර්ම කරන නැවත ස්කන්ධ උප්පත්තිය, ජාතිය, නැවත ස්කන්ධ පහක්, ස්කන්ධ පහෙන් නැවත කර්ම කරලා නැවත ස්කන්ධ පහක්. ආ, භවෙන් භවයට යන කෙනෙක් නැත. හැබැයි එකිනෙකට ස්කන්ධ සම්බන්ධ නිසා කරපු කර්මයෝ ඒ ස්කන්ධ පරම්පරාවටම විපාක දෙයි. මේ ස්කන්ධයෝ දෙවියෙක් හට මෙව්වෙත් නැත. එහෙම වුණා නම් ඒ දෙවියාගේ ස්කන්ධ හටගත්තේ කොහොමද? ඒ ප්‍රශ්න ටික තියෙනවා. දෙවියත් හිතලානේ මවන්න ඕනේ, ආයාගේ ස්කන්ධ මොනවද? ඒ ස්කන්ධ හටගත්තේ කෙසේද? ඉබේ හටගත්තා නම්, හේතු රහිතව හටගත්තා නම් ඇයි ස්කන්ධ නානත්වයක්? එකම ජීවිතේ නානත්වයක්, බහු ජීවිතවල නානත්වයක්. අ හේතුකව අප්‍රත්‍යවද හටගත්තේ? මේ ස්කන්ධ හටගත්තේ අජීවී දෙයකින්ද? මේ සියල්ල මෙනෙහි වෙනකොට, පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කරනකොට තේරෙනවා නෑ, ස්කන්ධ පරම්පරාව හේතු නැති කල්ලි දිගින් දිගට පවතින තෘෂ්ණාව මූලිකයි, අවිද්‍යාවත් හේතුවක්, කර්මයත් හේතුවක්. මම කර්ම කරනවා නොවේයි දැන්. මගේ තෘෂ්ණාවක් නෙවෙයි දැන්. මගේ මෝහයක් නෙවෙයි.
හුදු තෘෂ්ණාවක්, හුදු කර්මයක්, හුදු අවිද්‍යාවක් නිසා තවත් සත්ව පුද්ගල නොවිච්ච ස්කන්ධ ටිකක්, ඒ ස්කන්ධවලම තියෙන තවත් තෘෂ්ණා අවිද්‍යා ස්කර්ම නිසා තවත් ස්කන්ධ ටිකක්. දුකට හේතුව රීඩිෆයින් කරනවා. ඒකට කියන්නේ නැවත නිර්වචනය කරන්න වෙනවා. දුක නිර්වචනය කරන්නේ පංච උපාදාන ස්කන්ධය. දුකට හේතුවත් නිර්වචනය කරන මොකක්ද? පුද්ගලයේගේ සත්වයේගේ තෘෂ්ණාවක් නෙවෙයි. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రాభినందిని සෙයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේක තණ්හාව කියන ගතියක්, ස්වභාවයක්, ධාතු මාත්‍රයක්. එහෙමයි නිර්වචනය දෙන්නේ තේරවාදී පරිවර්තනය. යායං තණ්හා, යම් මේ තණ්හාවක්. පෝනෝ භවිකා, මන් දීලා ඇති පරිවර්තන, පෝනෝ භවිකා, පුනර්භවය ඇති කරවන සුළු. සත්වයක් නෙවෙයි, තණ්හාවට තියෙන මේක ඇති කරවන හැකියාවක්. නන්දි රාග සහගතා, ඒ ඒ ස්කන්ධයන්හි භවයන් ඇලෙන සතුටු වන තණ්හාව. తత్ర తత్రాభి నందిని, යන යන තැන ඇලෙනවා. කූඹියෙක් වුණත් එතනත් ඇලෙනවා. නිරේත් ඇලෙනවා. නිරේත් ඇලෙනවා. ඇලෙනවා කියන්නේ නිරේ ඉන්න නෙවෙයි. නිරි සත්වයාට ඕනේ ඒ ආත්ම භාවයේ ඉඳලා මෙතනින් ගැලවෙන්න. මැරිලා උපදින්න නෙවෙයි. ප්‍රේතයන්ට පින් දෙදි දෙන්න එපා. ප්‍රේත ආත්ම භාවයෙන් චුත වේවා. පින් ගන්න නැහැ කවදාවත්. නිකන් හිතන්නකෝ. අපි දැන් දිව්‍ය ලෝක විශ්වාස කරනවානේ. ගිහිල්ලා ආච්චිට වඳිනකොට කිව්වොත් මැරි පුතේ මැරිලා දිව්‍ය ලෝකේ ඵලයන් කියලා. මොකද හිතෙන්නේ? අපි ගැස්සිලා යනවනේ. මොකද්ද මේ කිව්වේ? ඉතින් කිව්වොත් නෑ, දිව්‍ය ලෝක මිනිහ වඩා සැපයිනේ. ඒ වුණාට ඉතින් අදාළ කාලේ මැරිලා යන එක වෙනම දෙයක්. මේ ආත්මෙන් මැරෙන්න කැමති නෑ. ඒක ප්‍රේතයටත් පොදුයි, නිරේ සත්වයටත් පොදුයි. නාගසේන ස්වාමීන් වහන්සේගෙන් ඇහුවනේ මිනිරජුරෝ, සබ්බේ තසන්ති දණ්ඩත්ත සබ්බේ බායන්ති මච්චුනෝ, නිරේ සත්වයත් මරණයට බයයිද? ඔව්. එයා කැමති එතනින් එළියට එන්න. යම් රටක ගැටලුවක් තියෙනවා නම් අපි කැමති නෑනේ මැරිලා වෙන රටක. අපි කැමති ඒ ආත්මෙම වෙන රටකට යන්න. එහෙමනේ කැමති අපි. අපි හිතන්නේ අනේ ඉක්මනට මැරිලා අහවල් රටේ උපදීව. නෑ නෑ, කොහොම හරි වීසා දාගෙන ඒ රටට යන්න අපි කැමතිනේ. ඒ වගේ තමයි නිරිසත්වයක්. ඒ වගේ තමයි ප්‍රේතය. ප්‍රේත වස්තු පාළියේ පින් දුන්නම ප්‍රේත ආත්ම භාවයේ ඉඳලම දිව්‍ය සැප විඳිනවා. ඒකයි වෙන්නේ. හැබැයි ඉතින් බලවත් කුසලයක් අනුමෝදන් වෙනකොට කුසලයේ බලවත් නිසා චුත වෙලා ඉපදුණා. ඒක වෙනම දෙයක්. ඒක අපිට අදාළ නැහැ. අපිට තියෙන දුකෙන් මිදේවා කියලා පින් දෙන්න. ඒක වෙනම දෙයක්. උනොත් වෙනම දෙයක්. නමුත් හැමෝම කැමතියි. ඒක తత్ర తత్రాభినందిని, උපනුපන් භවයේ ඇලෙනවා. දකින දකින රූපාදී ආරම්මණවල ඇලෙනවා. අලුත් අලුත් අරමුණු වල ඇලෙනවා. අලුත් අලුත් අරමුණු වලට යනවා. తత్ర తత్రాభినందిని, මේ ගතිය තියෙන තෘෂ්ණාව සත්වයක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ, ඇලෙන ගතියක්. ඒ තෘෂ්ණාවට තියෙනවා මතු පුනර්භවයේ ඇති කරවීමේ ශක්තියක්. ඔකට කියන ප්‍රත්‍ය ශක්තිය කියලා. සමහර තැන්වල කියලා තිනවා සම්පත්ති රසය කියලා. ඒක සත්වේ පුද්ගලයෙක් නෙවෙයි. දැන් උන්වහන්සේ අලුතෙන් නිර්වචනය කරා දුකට හේතුව තෘෂ්ණාව නැමැති ධර්මය. ඒකට කිව්වා සමුදය කියලා. සමුදය කියන වචනයෙන් සංඋදය මොකක්ද මේ අදහස් කරලා තියෙන්නේ? තවත් හේතුන් ඇති කල්හි තෘෂ්ණාව උපදින. අර කලින් කිව්වේ කර්මයයි අවිද්‍යාවයි තියෙනකොට. සංඋදය කියන්නේ තවත් හේතුන් එකතු වෙලා මේ භවය ඇති කරවන්නේ. සමුදය කියන වචනයෙන් තෘෂ්ණාව ප්‍රධානයි. කර්ම අවිද්‍යා දෙන්නා උපචාර වශයෙන් ගන්නට ඕනේ. එහෙමනම් මේ දුකට හේතුව මොකද්ද? දුක පංච උපාදාන ස්කන්ධය. ආත්මයක් නෙවෙයි. ඒ දුකට හේතුව ආත්මයක් නොවන තෘෂ්ණාව.
අවිද්‍යා කර්මවල උපකාරය සහිතව තෘෂ්ණාව නැවත පංච උපාදානස්කන්ධයක් ඇති කරනවා. එතකොට මේ ප්‍රත්‍යාකාරය පටිච්ච සමුප්පාදය නැවත 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 මෙනෙහි වෙනකොට පිංගතුනි, උන්වහන්සේට මම වූයෙම්ද, මම වෙමිද, වන්නේම්ද, දෙවියෙක් මැව්වද, ඉබේ හටගත්තද, භවෙන් භවයට කවුරු හරි ආවද, අඩුම තරම ස්කන්ධයක් හරි ආවද, මේ සැක සියල්ල දුරු වෙනවා. සසරට ආරම්භයක් තිබුණද නැද්ද, එකම කර්මය කොහොමද භවෙන් භවයට විපාකද, මේ සියලු සැක දුරු වෙනවා. ඒකට කංකා විතරණය, කංකා විතරණය. මහා බෝධිසත්වයන්ට මේ දිට්ටි විසුද්ධි කංකා විතරණ විසුද්ධි දෙක ඇති කර ගන්නකොට పూర్වේ නිවාසාන ස්මෘති ඥානයත් ආස් චුතූපපාත ඥානයත් තිබුණා. ඒ නිසා ඊටාම පැහැදිලි ලෙස පුනර්භවයත් පේනවා, සමහර සත්වයේ උපදින හැටි අනාගතයත් පේනවා. ඒ සියලු දේවල් ස්කන්ධ කියලා දැන් වැටහෙනවා. ඒ ස්කන්ධ වලින් කිසිවක් යන්නේ නැහැ. කර්ම, අවිද්‍යා, තෘෂ්ණා නිසා අලුත් අලුත් ස්කන්ධ ඇති වෙනවා කියලා පුබ්බේ නිවාස චුතූපපාත ඥාන දෙකේ අවබෝධයත් මිශ්‍ර වෙලා මේ දිට්ටි විසුද්ධි කංකා විතරණ විසුද්ධි කියන විශේෂ ඥාන දෙක උපදිනවා. දැන් උන්වහන්සේ සත්‍ය දෙකක් නිර්වචනය කරා. දුක යනු මම ඉපදීම මැරීම නෙවෙයි, පංචඋපාදාන ස්කන්ධයක පහළ වීම. එයට හේතුව සත්වේ පුද්ගලයෙක් ආත්මයක් නොවූ තෘෂ්ණාව අවිද්‍යා කර්ම හේතු කර ඇති තෘෂ්ණාවයි දුකට හේතුව. ඊළඟට තව අවසන් නැහැ. දුක තේරුණා, දුකට හේතුවද දුක නිරෝධයක් තියෙන්නට ඕනේ. ඉස්සර බැලුවේ දැන් මම ඉපදිවෙනවා නම් මගේ උප්පත්තිය නතර කරන්න. දැන් උන්වහන්සේට තේරෙනවා දුක්ඛ නිරෝධය යනු සත්වේග්ගේ නිරෝධය නොවේයි, ස්කන්ධ නිරෝධයයි. ඒක උදය වය ඥානය නැත්නම් උපාද නිරෝධ ඥානය. ඒ වචනේ කොහොම ලේසි, උදය වය කියනට වඩා. උපාද නිරෝධ ඥානය ඊළඟ ඥානය. ධර්මයේ ඉගෙන ගත්තා හිතයි සම්මසනේ කොයි සම්මසනේ සප්ත විසුද්ධියට අයිති නැහැ. ඒක මැදින් අරගෙන තියෙන්නේ සූත්‍රානුසාරයෙන් සහ අටුවානුසාරයෙන් යෝගාවචරයන්ගේ පහසුව සඳහා. මෙතන ඒක පොඩක් පැත්තකින් තියෙන, මොකද ඒක විසුද්ධියට අයිති නැති එකක්. ඒක ඇත්තටම අවශ්‍ය වෙන්නේ පටිසංඛානු ඥානයේදී. ධර්මයේ කවුරු හරි විපස්සනා ඉගෙන ගන්න උන්ට එනවා ප්‍රශ්නයක් කො සම්මසනේ කියලා. ඒක පොඩක් පැත්තකින් තියන්න. ඒක තමයි ණය ක්‍රමය. උපාද නිරෝධ ඥානය. මොකද්ද උපාදය? තෘෂ්ණාව ඇතිකල්හි රූපය උපදිනවා, කර්මය ඇතිකල්හි රූපය උපදිනවා, අවිද්‍යාව ඇතිකල්හි රූපය උපදිනවා. බලන්න කොච්චර බැඳිලා තියෙන මේ විපස්සනා භාවනාවේ ඔහොම තමයි කියලා දෙන්නේ අවසානයේ. නමුත් මේ බෝසතාණන් වහන්සේ ආපු ක්‍රමය මම උපකල්පනය කරන හැටි ධර්මානුසාරයෙන් මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ ඇති. ධර්මයේ කියවෙනවා මේ විදිහට ඥාන වැඩුණා කියලා. එතකොට දැන් උන්වහන්සේට පැහැදිලි, ස්කන්ධ තමයි දුක, ස්කන්ධවල අඛණ්ඩ පැවැත්ම තමයි දුක්ඛ සමුදය, ඒකට හේතුව තෘෂ්ණා ආදිය. දුක්ඛ නිරෝධය වෙන්නේ තණ්හාය උප්පාදෝ රූපස්ස උප්පාදෝ, අවිජ්ජාය උප්පාදෝ රූපස්ස උප්පාදෝ, කම්මස්ස උප්පාදා රූපස්ස උප්පාදෝ. කර්ම අවිද්‍යා තෘෂ්ණා නිසා රූප හටගන්නවා භවයේ අලුතෙන්. අවිජ්ජාය නිරෝධා රූප නිරෝධෝ, තණ්හාය නිරෝධා රූප නිරෝධෝ, කම්මස්ස නිරෝධා රූප නිරෝධෝ. රූපේ යනු මේ විදිහට පංචස්කන්ධයටම ගන්න. අවිජ්ජාය නිරෝධා වේදනා නිරෝධෝ, තණ්හාය නිරෝධා වේදනා නිරෝධෝ, සංඛා කම්මස්ස නිරෝධ සංඛාර නිරෝධා වේදනාව. සංකාර තණ්හා කම්මකම එකම ලෙස ගන්න. සංඥා සංස්කාර විඥාන, තණ්හා නිරෝධයෙන් විඥාන නිරෝධය, කර්ම නිරෝධයෙන් විඥාන නිරෝධය, අවිද්‍යා නිරෝධයෙන් විඥාන නිරෝධය. රූප වේදනා සංඥා සංස්කාර විඥානගේ පංචස්කන්ධයටනේ.
පංචස්කන්ධය යන මොන සත්‍ය මොකද්ද? දුක්ඛය. නං අවිද් රූප නිරෝධය, වේදනා නිරෝධය, සංඥා නිරෝධය, සංකාර නිරෝධය, විඥාන නිරෝධය කියන්නේ දුක්ඛ නිරෝධය, සැපය. එනිසා මේ දුක්ඛ නිරෝධේ යනු සත්වයේගේ නැතිවීම නොවේ, ස්කන්ධයන්ගේ නිරෝධයක්. ඒ ස්කන්ධය තමයි දුක්ඛය, දුක්ඛ නිරෝධයක්. සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කිව්වනම් පංචඋපාදානස්කන්ධ නිරෝධේ දුක්ඛ නිරෝධයක්. හැබැයි උන්වහන්සේ ගිහි ගෙදරින් එන්නේ සත්ව සංඥාව මිශ්‍ර වෙලා. රතාචාර්යගෙන් ඇහුවේ කනේ මමත් ලෙඩ වෙනවද, මමත් මැරෙනවද, මමත් දිරනවද? නං කොහොමද මේ සත්වයන්ගේ ජාති ජරා මරණ වලින් මුදවන්නේ මම සත්වයෝ? එහෙම න්‍යාවි. දෘෂ්ටිය මිශ්‍රයි. දැන් උන්වහන්සේ කියනවා නෑ 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 නෑ, සත්වයන්ගේ නිරෝධයක් නෙවෙයි කතා කරන්න තියෙන්නේ, ස්කන්ධයන්ගේ නිරෝධයක්. මොකද සත්වයෝ නෑ, ස්කන්ධයෝ තියෙන. අලගද්දූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අන්‍ය සමහර තීර්ථකයෝ මිනිස්සු බුදුරජාණන් වහන්සේ චෝදනා කරනවා, සතෝ සත්තස්ස උච්ඡේදම් පඤ්ඤාපේති, මේ ශ්‍රමණ බවත් ගෞතමයෝ විද්‍යමාන වන සත්වයෙකුගේ විනාශය පනවනෝ. මොකද උත්තරේ? පුබ්බේ චාහං ඒත රහිච, පුබ්බේ චාහං භික්කවේ ඒත රහිච දුක්ඛං චේව පඤ්ඤා පේමි දුක්ඛස්සච නිරෝධං. මහණෙනි, අතීතයේ දැනුත් මම දේශනා කරන්නේ දුකක් සහ දුකක නිරෝධයක් මිසක් සත්වේක් සහ සත්ව නිරෝධයක් නෙවෙයි. මම හිතනවා පුදුමාකාර ප්‍රීතියක් එන්නට ඇති මේ සොයා ගැනීම සිද්ධ වෙන. මේ ලෝකයේම හොයන්නේ කයට දුක් දීලා තමන්ගේ දුකෙන් නිරෝධ වීමක්. තමන් කෙලෙස් යටපත් කරලා ධානයට සමවැදීමක්. තමන් බ්‍රහ්ම ලෝකූපග වෙලා නිත්‍ය ආත්ම භාවයක්. නැත්නම් ඒ ආත්ම භාවයේ කෙලවර නිරෝධයක් නැහැ. මෙතන ගැටලුව තියෙන්නේ මම කියලා කෙනෙක් නෑ, ස්කන්ධ ටිකක් තියෙන්නේ. ඒ ස්කන්ධ හේතු නැති කලින් නැවත නැවත උපදිනවා. ඒ ස්කන්ධයන්ගේ නිරෝධයක් තමයි පණවන්නට තියෙන්නේ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි කියවකට. මේ තමයි සයම්භූ ඥානය. මේ තමයි ආර්ය පරිේශණය. මේ තමයි ආර්ය සත්‍ය සොයාගත්ත ක්‍රමය. ඒ නිරෝධයත් මතක තියාගන්න. පංචඋපාදානස්කන්ධේ දැන් හැදිලා ඉවරයි. දැන් සත්වයා මැරුණම උපදිනවා කියන උන්වහන්සේ දැනන් හිටියානේ. ඒ නිසානේ මේ ගමන පටන් ගත්තේ, gedara අතහැරියෙත් ඒකනේ. හොඳට මතක තියාගන්න, උප්පත්තියක් නැත්තම් බුදුදහමක් අවශ්‍ය නැහැ මරණයෙන් පස්සේ. ඒ නිසායි ගිහි ගේ අතහැරලා ආවි. මැරෙන කෙනා උපදිනවා හේතු ඇති කල්හි. දැන් මොකද්ද උන්වහන්සේගේ යෝජනාව? ස්කන්ධ තියෙනවා, ඒ ස්කන්ධ ටික තියෙනවා, ස්කන්ධ ටික සින්දට දිවිනහ ගත්තර වැඩක් නැහැ. තෘෂ්ණාව ඇති කල්ලේ ආයත ස්කන්ධයක් පහළ වෙනවා. එහෙනම් තෘෂ්ණාව හේතුව ගලවන්න, ගැලවුවා මොකද වෙන්නේ? අලුත් ස්කන්ධයක් පහළ නොවි යනවා. මේකට තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. ඒ දුක්ඛයාගේ නූපදින බව, අලුතෙන් නූපදින අවස්ථාව, ඒක දුක්ඛ නිරෝධය, නිර්වාණ ධාතුව. ව්‍යාකරණානුකූල කිව්වොත් ඒක ගන්නේ අධිකරණ සාධනෙන් සහ කරණ සාධනෙන්. කරණ කියව මෙතන හේත්වර්ථය. නැවත දුක ස්කන්ධයන් ඇති නොවීමට හේතු භූත වූ ධර්මය, එහෙම නැත්නම් නැවත ස්කන්ධයෝ නොපවතින අවස්ථාව, ඒක නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව හැම කල්හිම පැවතී ඇත. එය වැහෙන්නේ පංචඋපාදානස්කන්ධය ඇති කල්හි. නැවත පංචඋපාදානස්කන්ධය හටගන්නේ නැත්නම් නිර්වාණ ධාතුවයි පැනවෙන්නේ. කෙනෙක් නිවනට පත් වෙනවා නෙවෙයි, මොකද පත් වෙන්න කෙනෙක් ඉස්සලා ඉන්න දෙපයි. දුකක් වූ පංචඋපාදානස්කන්ධය නැවත හටගන්නේ.
ඒ නොහට ගැනීම නොහට ගන්නා වූ අවස්ථාව ඒකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. ඒක හරි ගැඹුරු අවස්ථාවක්. ඒක ක්‍රම දෙකකට විස්තර විය යුතුයි. මන්දනේ කාල වේලා ඇති වේද කියලා. මේ උපමාවක් ගන්න. යම් කිසි ශබ්ද ප්‍රභවයක් තියෙනවා. ඒ ශබ්ද ප්‍රභවයෙන් නැවත නැවත ශබ්ද හට ගන්නවා. හට ගන්න ශබ්දේ නිරුද්ධ වෙනවා. දැන් මෝටරයක් දැම්මොත් නේද? යම් ශබ්දයක් එනවා ක්‍රීන් ගාලා ආපහු ක්‍රීන් ගාලා ශබ්දයක් එනවා. මේක නැවත නැවත වේගෙන් හට ගන්නකොට අලුත් ශබ්ද හට ගන්නවා. ශබ්ද પરම්පරාව තියෙනවා. මොකද මෝටරේ වැඩ කරන හින්දා. මෝටරේ නවත්තපු ගමන් නිහඬියා මතුවෙනවා. මොකද හිතන්නේ? නිහඬියාව හටගත්තේ ශබ්ද නතර වෙනකොටද? නිහඬියාව කලින්ම තිබිච්ච එකක්ද? නිහඬියාව තිබුණ අය ශබ්ද වලින් වැසී ගියා. ශබ්ද නතර වෙනකොට නිහඬියාව පටන් ගත් පේන්න දැනෙන්න පටන් ගත්තා. එහෙම නැත්නම් තිබුණේ ශබ්ද પરම්පරාව. ඒක නතර වෙනකොට නිහඬියාව අලුතෙන් හටගත්තා. මොකක්ද හරියන්නේ නැත්තේ? බය නැතුව කියන්න. මේ යන්න යන මේ අවබෝධ කරන්න හදන ධර්මය ගැනනේ මේ යන්නේ, නිවන ගැනනේ. නිහඬව කලින් තිබුණා. නිහඬව වැහිලා ගියේ සද්ද නිසා. නේද? නිහඬිය අලුතෙන් හටගත්තේ නැහැ. නිහඬව වැහිලා ගියේ ඒක වෙනම අවස්ථාවක්. මේ උපමාවක් මම මේ ගන්නෙ. ශබ්ද නැවත නැවත නිරුද්ධ වෙන ශබ්දයක් ගානේ නැවත නැවත ශබ්ද හටගත්තා. නිරුද්ධ වෙන ජීවිතයක් ගානේ අලුත් අලුත් ජීවිත හට ගන්නවා. ප්‍රභවය නතර වෙනකොටම ශබ්ද හටගන්න එක නතර වුණා. ස්විච් එක ඔෆ් කරාම උනේ හටගත්ත සද්දේ අන්තිම සද්දේ නිරුද්ධ වෙච්ච එක නෙවෙයි. ස්විච් එක දාලා තිබ්බත් හටගන්න සද්දේ ඉබේ නැති වෙනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. මෝටරෙන් කලේ නැති වෙන සද්දේට අලුත් අලුත් සද්දයක් උපදවපු එක. ස්විච් එක ඔෆ් කරාම උනේ අලුතෙන් සද්දයක් නොහටගත් එක. මේකට කියනවා ශබ්ද නිරෝධය කියලා. ශබ්ද නිරෝධය කියලා කියන්නේ මෝටරේ දාලා තියෙනකොට නැවත නැවත හටගන්නට තිබ්බ ශබ්ද නොහටගෙන යාම. ඒක අනුත්පාද නිරෝධය. ඒ වෙලාවෙදි ප්‍රකටවන්නේ, පැහැදිලිවන්නේ, මතුවන්නේ නිහඬියාව. ඒ නිහඬියාවමයි ශබ්දයේ නැති අවස්ථාව. සමහර ආචරයේ ශබ්දේ නැති බව, ශබ්දේ නැති අවස්ථාව. ඒකට අධිකරණ සාධනයක්. අධිකරණ කියන්නේ මේ උසාවි කියන එක නෙවෙයි ඈ, ව්‍යාකරණයේ තියෙන එක. තවත් උපමාවක් ගන්න. හිතන්න මුහුද යට තියෙන්නේ කියලා. අහස ගැන හිතන්න. මුහුද යට තමයි තියෙන්නේ. මුහුද යට ටනල් එකක්, මොකද බිංගයක් හැදෙනවා. ඒක නිරුද්ධ වෙනකොට ආපහු එකක් හැදෙනවා. තිබිච්ච එක නැති වෙනවා. නිකන් කොටස් පුරුක් වයි කොටසක් හැදෙනවා. ඒක නැතිනවා, තව එකක් අලුතෙන් හැදෙනවා. ඒක දැන් ඉන්නවා. ඒක ගිනි ගොඩක් වගේ රස්නෙයි ඒක ඇතුලේ. ඒක නැති වෙනකොටම තව එකක් හැදෙනවා. ඒක නැතිනවා, තව එකක් හැදෙනවා. මේ දිගින් දිගට බිංග මේවා හැදීගෙන යනවා. හේතුන් තියෙනකොට මේ දුක් බිංගේ නැත්තම් උමග හැදෙන්නට නියමිතයි. ඒ කියන්නේ උදාහරණයකට ඒක දැන් මෙහෙම ඉස්සලා පැහැදිලි කරගමු. පංච උපාදාන ස්කන්ධයක් හටගෙන තියෙනවනේ. අපි තුන තෘෂ්ණා අවිද්‍යාව තියෙනකොට ඒ පංච උපාදාන ස්කන්ධය නැවත හටගන්නට නියමිතයි. ඒකේ සිද්ධාන්තය තමයි හේතුව ඇතිකල්හි ඵලය තවමත් හටගෙන නැතත් හටගන්නට නියමිත ඵලය හටගත්තා බඳුයි. අරහෙන් දැන් ආමි එකක් වෙඩි තියාගෙන එනවා. දැන් ගාල්ල හරියේ. දැන් දිගට වෙඩි තියාගෙන එනවා. එන එකෙක් නම් මරාගෙන එනවා. අපිට පණවිඩේ එනවා. මොකද කරන්නේ? ඕක එක හැප්පෙන්නේ අපි දුවනවනේ බඩුත් අරගෙන. ඇයි මෙතන හිටියොත් අනිවාර්යෙන් මරුන් කනවා. මේක එනවනේ ඉස්සරහට. කවුරු හරි කිව්වොත් නෑ ඉතින් තාම ආවේ නෑ නේද? ආව ගමන් මැරෙන එක නෙවෙයි නේ ඔක අහන්න දෙයක් ඈ. ඇයි එහෙම කියන්නේ? ආ මේක ඉදිරියට නෝ. නවතින්න බැරිද? ඔව් පුළුවන්. නැවතුනොත් හරි. නැබ්බන් නැවතුන් නැත්තම් මෙයා එනවා ආපු ගමන් වෙඩි කන්න වෙනවා. ඒක අනුත්පාද දුක තාම ඇවිල්ලා නෑ. ඒ දුක
බෙන්නට නියමිතයි. ඇයි? හේතුව විද්‍යමානයි. හේතුව දුරු වී නැත. හේතුව දුරු වී නැති කල්හි ඵලය දුක තවම හටගෙන නැතත් හටගත්තා බඳුයි. ඒ වෙලාවේ කට්ටියක් නිවසක පාටියක් දානවා. අපිට කියන්න බෑ පණිවිඩේ. අපි දුවනවා. මේකේ හොඳට රස කෑම තියෙනවා, බීම තියෙනවා, හොඳට විනෝද වෙනවා. අැතුලට යන්න බෑ දොරවල් අගුරු දාලා. මේ ආමිකාවත් මේක වෙඩි තියලා මරනවා. ඔබට මොකද හිතෙන්නේ පිරිස ගැන? මෙතන විනෝදේ තියෙනවා. අපරාධේ පාටියක මිස් වුණා කියලාද හිතෙන්නේ? නැත්තම් මොන පව් වැඩ අපරාධයද මේ මිනිස්සුනේ පණිවිඩේ දී ගන්න ඕනේද කියලා. කොහොමද හිතෙන්නේ? පවුනේ කියලා හිතෙන්නේ. ඇයි තව ටිකකින් එන මේ දුක දන්නේ? ඒ නිසා උපදින්නට નિયમિત දුක ගැන ඔබ හිතුවත් නැතත් මේ මිනිස්සු දන්නේ දුක එන්නට નિયમિતයි. අනුප්පන්න දුක. ඊළඟ මේ භවයේ ඔබ තෘෂ්ණාව සහිත නම් දැන් මැරුණොත් ඊළඟට උපදිනවා. ඒ ආයි මැරෙන ප්‍රමාදේ විතරයි. බය වෙන්න එපා. ආයි උපදිනවා. ඒක වරදින්නේ. එහෙමනම් මේ වෙලාවේ තාම ඊළඟ භවයේ ඉපදිලා නොසිටියත් ඔබ ඊළඟ භවයේ උප්පත්තිය හා බැඳී ඇත. ඒ දුකට සම්බන්ධය අනුත්පන්න දුක. ඒක අමතක කරන්නට බෑ. කරා කියලා වැඩක් නැහැ. ඒකට පත් වෙනවා. දැන් තමන්ට නඩුවක් දාලා කියලා හිතන්නකෝ. අමතක කරාට දවස් ගානක් නඩුවට යන්න එපා උසාවියට. අදාළ වෙලාව උසාවියට යන්න ඕන නැත්නම් හිරේ යනවනේ. එහෙමනම් පැමිණෙන්නට තියෙන දුක තාම නොපැමිණියත් ඒක ලොකු ගැටලුවක්. අනුත්පන්න දුක. තෘෂ්ණා අවිද්‍යා කර්ම ඇති කල්හි නැවත නැවත භවය හටගන්නට નિયમિતයි පිංගතුනි. තෘෂ්ණා අවිද්‍යා දුරු කරනකොට ඔබ මිදෙන්නේ ඒ හටගන්නට નિયમિત මහා දැවැන්ත දුක්ඛස්කන්ධයෙන්. මේ අවිද්‍යා තෘෂ්ණා ටික ඉවත් කරේ නැතිනම් කෙලවරක් නැති මහා දුක්ඛස්කන්ධයකට ඔබ බැඳී ඇත. අනන්ත ප්‍රමාණ දුක්ඛස්කන්ධයකට බැඳී ඇත. අවිජ්ජා නිරෝධා, තණ්හා නිරෝධා, කම්ම නිරෝධා, උපාදානස්කන්ධ නිරෝධෝ කියන්නේ ඔය වගේ නිරෝධයක්. ඒක පරම සැපයක් පින්වතුනි. ඒ වෙලාවේ ඒ නිරෝධ, ඒ දුකේ නූපදින බවට කියනවා නිර්වාණ ධාතුව කියලා. වතුර ඇතුලේ ටනල් එකක් හැදෙනවා ඉදිරි දිගට. හැබැයි ඉදිරියටත් හැදෙන්නට નિયમિતයි. ඉදිරියටත් හැදෙන්නට નિયમિતයි. හැබැයි යම් වෙලාවක අලුත් ටනල් එකක් හදන එක නතර වෙනවා. පරණට අලුත් නැති වෙනවා. අලුත් තිබ්බ එක ටනල් එකක් තියෙනවා උමගක්. ඒක නැති වෙනකොට තව එකක් හට ගන්නවා. තව එකක් හට ගන්නවා. අපි දන්නවා මේ හේතු ඇති කලේ තව ඉදිරියට හැදෙන්නට નિયમિતයි. 100% උපමාව ගැලපෙන්නේ නැහැ. නමුත් දල වශයෙන් හිතන්න. තියෙන වතුර. වතුරයි ටනල් එකයි. තව එකක් හැදෙනවා. එක වෙලාවක මේක නිරුද්ධ වෙනකොට අලුත් එකක් හටගන්නේ නැහැ. එතන මොකද්ද ඔබට ඉදිරිවන්නේ? මුහුද, වතුර. දුකේ පැවැත්මක් තියෙනවා, දුකේ නැවැත්මක් තියෙනවා. දුක අලුතෙන් හටගන්නේ නැතිනම් පැනවෙන්නේ දුක්ඛ නිරෝධය. දුකෙහි නැති බව, දුකෙහි නැති අවස්ථාව. මේක තමයි පරම සුඛය. ස්කන්ධ නිරෝධයයි දුක්ඛ නිරෝධය. උනාසිර නැවත නිර්වචන. උදේවය ඥානයෙන් මේක නිර්වචනය කරගත්තා. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. කොහොමද ඒක විස්තර කරන්නේ? මහණෙනි, මේ දේශනා කරනු ලබන ධර්මයේ වනාහි දුක්ඛයාගේ නිරුද්ධ වන ස්ථානය වන හෝ දුක්ඛයාගේ නිරෝධයට හේතු වන ආර්ය සත්‍යයයි. එම තෙවදෑරුම් වූ තෘෂ්ණාවගේ මරකාම භව විභව කියපු තෘෂ්ණා වර්ග තුනක් තියෙනවා. ඒ තෘෂ්ණාවන්ගේ යම් අරිහත් මාර්ගයෙන් නිරවශේෂ ලෙස ක්ෂය වීම වශයෙන් විනාශවන්නා වූ තැනවන නිවනක් වේද?
යන් නොපවැත්මට යෑම් වශයෙන් නිරුද්ධ වන්නා වූ තැනවන නිවනක් වේද? යම් අපේක්ෂා රහිතව අත්හරු ලැබෙන තැනවන නිවනක් වේද? යම් මිදෙන තැනවන නිවනක් වේද? කිලිටි නොවීම් වශයෙන් ඇලීම් නැතිවන තැන නම් වූ නිවනක් වේද? ඇද්ද මේ නිවන දුක්ඛයාගේ නිරෝධය නිරුද්ධ වන ස්ථානයේ වන හෝ දුක්ඛ නිරෝධයට හේතු වන ආර්ය සත්‍යයයි. ඒකම දල වශයෙන් තේරුම් ගන්න. මේක වෙනම විස්තර කරන්නට ඕනේ. මේක පැහැදිලි වෙන්නට. දුක්ඛයාගේ නූපදින අවස්ථාව. පරම සුඛය. දැන් කොහොමද මේ දුක්ඛ නිරෝධයට පත්වන්නේ? තෘෂ්ණාව ඇති කල්ලිනේ හටගන්නේ. තෘෂ්ණාවනි දුරු කරන්න ඕනේ. තෘෂ්ණාව තියෙන්නේ අවිද්‍යාව තියෙන කල්හිනේ. තෘෂ්ණා අවිද්‍යාව ඇති කළ තියෙනකොට කර්ම ඇති කළානේ උපදින්නේ. එහෙනම් කළ යුත්තේ තෘෂ්ණාව ගලවන එක. තෘෂ්ණාව කියන්නේ ධර්මයක්. පංචස්කන්ධයක් ධර්මයක්. සත්වයක් නෙවෙයි. තෘෂ්ණාව ඇතිවන්නේ කවරකටද? භවයට. ඒ කියන්නේ පංචස්කන්ධයට. මේ පංචස්කන්ධය ලබන්න කැමැත්ත. අපිට ඕනේ රජ වෙන්න, අපිට ඕනේ සිටු වෙන්න, අපිට ඕනේ දිව්‍ය ලෝක යන්න. නමුත් නොදැනුවත්ව කැමතිලා තියෙන පංචස්කන්ධයකට. එහෙනම් තණ්හාව දුරු කරන්නට නම් තණ්හාව ඇති උනේ කැමති උනේ පංචස්කන්ධයටනේ. පංචස්කන්ධයේ තතු මොනවද? මේ පංචස්කන්ධයේ සැබවින්ම ඇලියුත්තන් නම් ඇලුනට කමක් නැහැ. නමුත් එසේ යුත්තක් නෙවෙයි. මොහොතින් මොහොත ඉපදෙන බිඳෙන දුකට හේතු වෙන සත්වයේ පුද්ගලයේ ආත්මයක් නොවෙච්ච ධර්ම සමූහයක්. නමුත් ඒක නෙවෙයි අපිට වැටෙන්නේ. අපිට හිතෙන්නේ මම ඉන්නවා, මම සැප විඳිනවා, මේ උපාදානස්කන්ධය ඊටාම හොඳයි. මේ නිසා දිව්‍ය ලෝක යන්නේ එක මීට වඩා හොඳයි. බ්‍රහ්ම ලෝක යන්නේ එක ඊටත් වඩා හොඳයි. අරූප ලෝක යන්නේ එක ඊටත් වඩා හොඳයි. සසර ටිකක් සැරිසරන එක තව හොඳයි. මෙහෙමයි අපිට හිතෙන්නේ. ඒකට හේතුව පංචස්කන්ධයේ දුක සත්‍ය නොදැනීම. එහෙනම් මාර්ගය වන්නේ කුමක්ද? පංචස්කන්ධේ තතු හොයන එක. මොහොතින් මොහොත සිදුවෙන උදය වයනාණය. සංස්කාර ඉපදෙනවා නිරුද්ධ වෙනවා, ඉපදෙනවා නිරුද්ධ වෙනවා. ඉපදිලා නිරුද්ධ වෙන නිසා මේවා දුකට හේතුවක්. වසඟේ නැති නිසා සත්වයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි. සංස්කාරයන්ගේ මේ යථා ස්වභාවය දකින්නට ඕනේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනිත්‍ය නිසා තමයි සැප තියෙන්නේ කියලා. ඒක හිතලා තියෙනවද? උදාහරණයකට ශබ්දය නිත්‍ය වුණා නම් එහෙම එකම ශබ්දේ නැහැයි තියෙන්නට ඕන. ශබ්දේ නිත්‍ය වුණා නම් එකම ශබ්දේ තමයි ඇහෙයි තියෙන්නට ඕන. මියුසික් එකකින් ශබ්ද වෙනස් වෙන නිසානේ. එතකොට මේ ධර්ම වෙනස් වෙන නිසා තමයි අලුත් අලුත් දේවල් හටගෙන නානත්වේ තියෙන්නේ. දැන් හිතන්න තමන් ෆිල්ම් එකක් බල බල ඉන්නකොට තමන් දකින ලස්සනම රූපය ස්ක්‍රීන් එකේ යන වෙලාවක ස්ටිල් වුණා කියලා. ස්ක්‍රීන් එක හිර වුණා කියලා. ඕක දිහා බල බල ඉන්නවද ඊළඟ මේකට යනවද? ඊළඟට යන්න එපැයි. ඇයි පාවිනවනේ එකම දිහා බලන් ඉඳි හැමතිස්සෙම. ඒතර කෙනෙක්ව අනිත්‍ය නිසානේ හාමුදුරනේ සැපයක් තියෙන්නේ. එතනදී හරි ඒක. ඒ කෙලස් වලට ඕනේ අලුත් අලුත් දේවල්. නමුත් අනිත්‍ය නිසා සැප වෙනවා කියලා ලෙඩවීම සැපක් කියන්නේ නැහැනේ කවුරු. වයසට යෑම සැපක් කියන්නේ නැහැනේ කවුරු. මිය යෑම සැපක් කියන්නේ නැහැනේ කවුරු. ශක්තිය හීන වීම සැපයක් කියන්නේ නැහැනේ කවුරු. විરૂප වීම සැපයක් කියන්නේ නැහැනේ කවුරුත්. අනිත්‍ය දුකට හේතුවක්. කෙනෙක් හිතන්න පුළුවන් මේ අනිත්‍ය දුක වෙන්නේ කැමති වීම නිසා. නෑ නෑ නෑ. කැමති වුණත් නැතත් රහතන් වහන්සේ දානෙ වැළඳුවා නම් හිට වෙනකොට ඒ ආහාර ටික දිරවලා නැවත බඩගින නැවත පිණ්ඩපාත යන්නට ඕනේ. අනිත්‍ය නිසයි පිණ්ඩපාත යන්නේ. ඒක කායික වෙහෙසක්. නිරෝගීකම නැති වෙනවා, රූප බිඳෙනවා, වයතන් වාසේ වයසන, ඒක පීඩාවක්. ඒකට නොගැටෙන එක වෙනම දෙයක්. මොකද කිව්වේ මුගලන් ස්වාමීනා, නකම් නමේ බන්තේ කමනියන් නයාපනියන් යැපෙන්න බෑ, ඉවසන්න අමාරුයි. දුක්ඛයට කැමති නැහැ උන්වහන්සේලා. ඒකට ගැටෙන්නේ නැහැ, ඒක වෙනම දෙයක්. ඒ නිසා අනිත්‍ය නිසා දුකයි, දුක නිසා අනත්. මේ විදියට සංස්කාරය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කිරීම තමයි මාර්ගය කියලා උන්වහන්සේට තේරුණා. මෙහෙම සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය බලාගෙන බලාගෙන යනකොට තව විශේෂ දෙයක් නේද මාර්ගය හොයාගත්තා. ත්‍රිලක්ෂණේ බැලීම. ඒකට අවශ්‍යයි සීලය. ඒකට අවශ්‍යයි සමාධියක්. ඒ නිසා කො මාර්ගාංග 8ක්
සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මාර්ගාංග 8 ඇතිකල්ලි තමයි මේ අවබෝධය පරිපූර්ණ වෙන්නේ. ඒකත් සත්වයේ පුද්ගලික ආත්මයක් නෙවෙයි. ඒකත් මෙතනම හටගන්න ධර්ම ටික. මේක වඩාගෙන යනකොට තව පොඩි ගැටලුවක් එනවා. බලන්න මේ සංසාරයේ හැටි. ඒ වෙලාවේදී කෙලෙස් යටපත් වෙනවා. දැන් තමන් චතුරාර්ය සත්‍ය ධර්මය සම්පූර්ණයෙන් අලුතෙන් නිර්වචනය කළ ඉවරයි. සත්වේ දුකින් මිදීමක්, සත්වේ දුකින් මිදෙන මාර්ගයක් නෙවෙයි. පංච උපාදානස්කන්ධේ නැමැති දුක තෘෂ්ණාව නැමැති හේතුව නිසා හටගන්නවා. තෘෂ්ණා හේතුව දුරු කරාම පංච උපාදානස්කන්ධය නැවත නොහටගෙන නිරෝධයට යනවා. ඒ සඳහා කළ යුත්තේ පංච උපාදානස්කන්ධෙහි තතු ඇති සැටියෙන් දක්නට සමර්ථ ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මාර්ගයේ මූලික අංගය වන මාර්ග ඥානය සම්මා දිට්ඨිය උපදවා ගැනීම කියලා නිෂ්ඨාවට පැමිණියා. දැන් මේක කරගෙන යනවා. අනිත්‍ය දුක් අනාත්මේ බලාගෙන බලාගෙන යනකොට පිංගතුනි කෙලෙස් යටපත් වෙනවා. කෙලෙස් යටපත් වෙනකොට සමහරුන්ට හිතෙනවා දැන් කෙලෙස් ඉවරයි. අර ධානයටපත් වුනාම සමහරුන්ට කෙලෙස් නැති වුණා වගේ දෙන්නේ. කෙලෙස් ඉවරයි. කෙලෙස් හටගන්නේ හිතේ. සමහර දෙනා අවසానයි. සමහර ස්වාමීන් වහන්සේලා අවුරුදු 60ක් ওই අවස්ථාවේදී රහත් වුණා කියලා හිතන් ඉඳලා තියෙනවා. මෙතනත් සියුම් ක්ලේශයක් තියෙනවා. විපස්සනාවට ඇලෙනවා නිකාන්තිය. බෝසතාණන් වහන්සේ දෙනා මෙතනත් ඇලීමක් තියෙනවා. විදර්ශනාවට තියෙන ඇලීමත් දුරුක නැවත විදර්ශනාවත් විපස්සනා කරනවා. ඒකත් සංස්කාරයක්. ඒකත් ස්කන්ධ ගොඩක්. ස්කන්ධ ස්කන්ධම විපස්සනා කරගෙන ඊට පස්සේ ඒ නිකාන්තී යටපත් වෙනවා. ඒ සියුම් ලෝභය අතරපත. දැන් හිත සර්ව සම්පූර්ණයෙන් පිරිසුදුයි. ඒත් වැඩේ අවසන් නැහැ. ඇයි ඒ? විශිෂ්ටම තීරණයක් මෙතනදී. හිතේ කෙලෙස් නැහැ. කාමාශ්‍රවේ පැත්ත පලාතක නැහැ. භවආශ්‍රවයක් නැහැ. ධානවලට ඇලීමක් නැහැ. දිට්ඨාශ්‍රවයක් නැහැ. අවබෝධයේ ලැබිලා දිට්ඨි විසුද්ධිය වෙලා විචිකිච්ඡාවක් නැහැ. විපස්සනාවට ඇලීමක් නැහැ. මගේ විපස්සනාව කියලා හැඟීමක් නැහැ. මානයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒත් වැඩේ අවසන් නැහැ. මොකක්ද? උනාසේ තේරුම් ගන්නවා තාම ක්ලේශයෝ දුරු වී නැත. මේ ක්ලේශයෝ ලුහු බඳිමින් පවතී. අනුසය ක්ලේශය තේරුම් ගන්නවා. එතෙන් පටන් කරන මේකට කියන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ දැන් දන්නවා පාර. දුක දන්නවා, සමුදය දන්නවා, නිරෝධය දන්නවා, මාර්ගය දන්නවා. හැබැයි පරිපූර්ණ නෑ වැඩේ. මොකද කෙලෙස් නිදාගෙන ඉන්න අවස්ථාවක් නෑ. අප්‍රහීන ක්ලේශය, අනුසය ක්ලේශය මේක දුරු වෙන්නට නම් නැවත 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 විදර්ශනා වැඩි යුතුයි. විදර්ශනා ඥාන පිළිවෙලින් 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 වඩාගෙන යනවා. මග්ගා මග්ග ඥාන දර්ශනයේ පටන් පිංගතුනි හිත කෙලෙස් වලින් සුද්ධයි. කලාතුරකින් කෙලෙසයක් එන්න පුළුවන්. නමුත් සුද්ධයි ඒ සිත. නමුත් ඒ මග්ගා මග්ග ඥාන දර්ශනයෙන් පසු වඩන වඩන විපස්සනා වාරයක් ගානේ අපි කියනවා ධර්මයේ අනුසය තුනී වෙනවා. මග්ගා මග්ගයට ප්‍රථමයෙන් වඩන විපස්සනාවෙන් අනුසය යටපත් වීම පමණයි. මේ ධර්මයේ දැක්වෙන කරුණ. ඒක ප්‍රහාණ පරිඥාව කියලා. ඒක පොත්වල තියෙන බංග ඥානෙ ඉඳලා විසුද්ධි මාර්ග ටීකාව කියන ප්‍රබල උදේවයි ඉඳන් පටන් ගන්න පුළුවන් මේක. තුනී වෙවි ගිහිල්ලා මේ මාර්ගයේ දිගටම වඩාගෙන යනකොට යම් වෙලාවක අර බලාපොරොත්තු වෙච්ච දුක්ඛ නිරෝධය නම් වූ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කොට දකිනවා. ඒ වෙලාවේදී අර අප්‍රහීනව තිබිච්ච ක්ලේශය දුරු වෙලා යනවා. ඒ දුරු වීමත් සමගම උපදින්නට තිබිච්ච ස්කන්ධ අනුත්පන්න ස්කන්ධ නිරුද්ධ වෙනවා. නූපදී යනවා. ඒ ස්කන්ධයන්ගෙන් තමන් මිදෙනවා. දුක්ඛ නිරෝධය නම් වූ නිවනට පත් වෙනවා. මේ තමයි පිංගතුනි ආර්ය සත්‍ය හතර. මොකක්ද මම අවසන් කරන්නට ඕනේ? පංච උපාදාන ස්කන්ධයයි දුක්ඛ සත්‍ය. එය තමයි ඉපදෙන්නේ, බිඳෙන්නේ, මැරෙන්නේ. ඒ පංච උපාදාන ස්කන්ධේ නැවත නැවත හටගන්නේ තෘෂ්ණාව නම් වූ නිස්සත්ත්‍ නිජීව ධර්මය නිසා. ඒ අවිද්‍යා කර්මයන්ගේ හේතුන් නිසා දුක උපදවනවා.
ඒ තෘෂ්ණාව නිරුද්ධ කරනකොට ස්කන්ධයෝ උපදින්නට නියමිත ස්කන්ධයෝ නිරුද්ධ වෙනවා. අනුත්පාද නිරෝධය, දුක්ඛ නිරෝධය, ස්කන්ධ නිරෝධය. එයට මාර්ගය තමයි වෙන කිසිවක් නෙවෙයි. ඒ පංචඋපාදාන ස්කන්ධය කෙරෙහිනේ ඇලීම තියෙන්නේ. ඒ පංචඋපාදාන ස්කන්ධේ තතු දැනගෙන පංචඋපාදාන ස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කිරීමයි මාර්ගය. මේක තමයි සීහනාද පැවැත්වුවේ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝකෝ උදපාදි කියලා. මෙය කිසිදු ශාස්ත්‍රවරයෙක් විසින් මේ විදිහට අවබෝධ කරගෙන නැහැ. උන්වහන්සේට පුදුමාකාර ප්‍රීතියක් ඇති වෙන්නට ඇති. ලෝකේ සත්වයා වෙන දිහාවක ගමන් කරනකොට තමන් සරලව කියන වංගුවක් ගහලා වෙන පැත්තකට හැරිලා වෙන මාර්ගයකින් වෙන ක්‍රමයකට හිතලා වෙන ක්‍රමයකට චින්තනය කරලා චින්තාමය නුවණ අපි මේක ඇති කරගත්තේ මේ බණ කිව්වේ සුතමේ ඥානය පදනම් කරගෙන ඉගෙනගත්ත දැනුමෙන් ඉගෙනගෙන ලැබූ පුහුණුවක ප්‍රතිඵලයක් ලෙස. ඒකේ පදනම සුතමය. භාවනාමේ තමන් ලබන එකක් නේ. පදනම සුතමය. බෝධිසත්වයන්ගේ ඥානයේ පදනම චින්තාමය. ඒකට කියනවා සයම්භූ ඥානය කියලා. ඒ සයම්භූ ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ අවබෝධ කරපු එක නානා ක්‍රමවලින් ඒ ඒ සත්වයාට ගැළපෙන පරිද්දෙන් දේශනා කිරීමට සමර්ථ පුද්ගලයා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට අපේ උත්තමාංග නමස්කාරය වේවා. මං හිතනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිද්ධ වන්නට ඇති. කාල වේලාව අවසන් වෙන නිසා අපි අවසන් කරනවා. ඉතින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ලැබුණා වූ සුතමේ ඥානය මත පදනම් වී චින්තාමේ භාවනා ඥාන දියුණු කරගෙන අපටත් දිනක මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුකෙන් මිදෙන්නට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවා ගමු. ඉතින් විශේෂයෙන් අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ කැලුම් දෙහිදෙනිය මහතාගේ සහ ඒ මහත්මියගේ දායකත්වයේ මුල් කරගෙන බොහෝ කාලයක පටන් අපට ආරාධනා කරන්නට යෙදුනා. කාර්ය බහුලත්වය නිසා ඒ බොහෝ ප්‍රමාද වෙලා අවසානයේදී අද දවසේ මේ දේශනාව සිද්ධ කරන්නට ලැබීම ගැන අපත් සතුටු වෙනවා. ඉතින් ඒ කැලුම් දෙහිදෙනිය මහතා සහ ඒ මහත්මිය, ඒ වගේම තක්ෂිලා අමරවීර මහත්මිය සහ එම මහත්මා ඇතුළු කොග්ගල වෑදුව ආරන්නේ සියලු දායක පිරිස් එකතු වෙලා තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් ඒ සම්බන්ධී කටිනේ කරදීතු කර යුතු කැලුම් මහත්මය ඇතුළු දායකත්වයේ දරු හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. ඒ සියලු දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. මේ ධර්ම දේශනාමය කුසලානුභව බලයෙන් තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අතැඹුලක්සේ අවබෝධ කරගෙන මේ භයංකාර සසරෙන් එතරව නිවනින් සැනසෙන්නට ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා යන ප්‍රාර්ථනා විනුත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම මේ කුසලයානුභාවයෙන් මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවන වේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් මේ සියලු කටයුතු පින්වතුන්ට සිද්ධ කරන්නට අවස්ථාව ලැබෙන්නේ මෙම ආරණ්‍ය සේනාසනය රැකබලා ගනිමින් මේ ප්‍රදේශයේ ජනතාවට ඉමහත් ලෙස ධර්ම විනයෙන් අනුග්‍රහ කරමින් සංඝ පරපුරට නායකත්වයේ දෙමින් වැඩ සිටින අපගේ ගෞරවනීය කොග්ගල වෑදුව ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය නම කියන්නට අවසරයි බඩග කුමරේ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයේ නායකත්වයේ නිසා. ඉතින් අපි ආශිර්වාද කරනවා ස්වාමින් වහන්සේටත් මේ ධර්ම දේශනාවට ආරාධනා කිරීම, ඒ වගේම පිරිස මේ යහමග යොමු කිරීම ආදී කුසල කර්මයන් හේතු කරගෙන තමන් වහන්සේගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා, සියලු ශාසනික කටයුතු සම්‍යක් මල්පල ගැන්වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්නට නායක ස්වාමින් වහන්සේටත් මේ සියලු කුසල් උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ සෙනසුන් මේ ආකාරයෙන් ඉතාම හොඳින් රැකබලා ගනිමින් මහා සංඝරත්නයේ වැඩ සිටිනා නිසා තමයි පින්වත් හැම දිනාටම මේ සීල සමාදාන ආදී කටයුතු සිද්ධ කරමින් පුණ්‍යක්ෂේත්‍රයක් ඇසුරු කරන්නට ලැබෙන්නේ. ඒ නිසා මේ ආරණ්‍ය සේනාසන වාසී සියලුම මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරමු. ස්වාමින් වහන්සේලා සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,
සියලු සම්‍යප්‍රාර්ථනා සමෘද්ධ වේවා. සීලාදී ගුණයන්ගෙන් වැඩි සියලු ශාසනික අභිමතාර්ථයන් මුදුන් පමුණුවාගෙන ප්‍රාර්ථනීය බෝධි වලින් නිවණින්ම සැනසීම ලබත්වා කියලා අපි ආශිර්වාද කරමු. ධර්ම දේශනාව ශ්‍රවණය කරා වූද, පටිගත කිරීම කළා වූද, සංවිධානය කළා වූද, සිල් සමාදන් වී ඒ කටයුතු ලෙදුනා වූද හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. මේ ධර්ම ශ්‍රවණ මේ කුසලානුභාව බලෙන් සියලු දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, වෙළෙහෙළදාම් කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ප්‍රතිරූප දේශ වාසය, ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය, ජාති ස්මරණඥානය, සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලු කුසලියෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. එසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට අපි පින් පෙත් අනුමෝදන් කරමු. ඉදං ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා ගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා ගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු ත්වං සදා විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. විමිනා පුඤ්ඤ කම්මේන බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා, වන්දනා කරගන්න. සබ්භීතියෝ විවජ්ජන්තු, සම්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්තු අන්තරා සුඛේ දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච. අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.